ஹலோ ஹலோ, ஹலோ ஹலோ. ஐயனா நேத்து வந்துடுமா? ஏன் ஆ முக்கது மேல ஊழியம் வாகிட பசன் இல்லை. ஏ தாஜு டக் தாஜு தாஜு டக் கேளாத்னே மே கிதெல்லாம் பாயனே. ரைட், விளாட் வெட கராமன் தெக்கமத கோதும்பு ஆனே வே பயிலடாங்க ஆனேவா அமோதா பிராக்டிஸ் வரட்டு என்ன பறக்கு இல்ல කවද්ද වෙලාවට වැඩක් කරේ කියන්නේ කොහොමද? ඔන් ටයිම් ඔන් ටයිම් ප්‍රැක්ටිස් වෙන්න. ආ ඩේ. දත්ම දින් නැතුවත් එනවා ප්‍රැක්ටිස් වලට. ඉතින් කොහෙද? ඔන් ටයිම් වෙන්නේ ඉඳලෙ. රයිට්. ඒ නේකනේ. මම දැන් කතා කරේ. දැන් ගොඩ කාලට පස්සේ ආයිත් ප්‍රැක්ටිස් පටන් ගන්නවා. මාස දෙකක් විතර අපි නිකම්ම හිටියා. මොනාද කරේ? ඒවා ඉතින් නෝමල් නේ හැමෝම අහන ප්‍රශ්නනේ. ඒ වගේ නේ මොනවාක්වත් නෙමෙයි. හැබැයි නිකන් normal casual chat එකක්. ඉතින් අපි අතර අපි දෙන්න අතර අපි ටීම් එකත් එක්ක මොනවාද වෙච්ච දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ආගිය තොරතුරු අපි ඔය ටීම් එකේ බස් එක යනකොට එහෙම කතා කරන්නේ. නිකන් ඒ වගේ දේවලුයි මගින් මට අහන්න දෙන ප්‍රශ්න වගේක් තියෙනවා. මට කවදාවත් අහගන්න බැරි වෙච්ච. ඒ ටිකත් අහගන්න ඕන. ඔව්. මම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ උත්තර. ප්‍රශ්න කොහොම shape එකේ බක මූණ වගේ ඉඳගෙන මාරු එක කරන්නේ. ඔයා සෙල්ලම් කරන ටික ඇරෙන්න ඉතුරු ටික මං හිතන්නේ ගොඩක් අය දන්නවා කියලා. ඉතින් මට ඕනලා තිබ්බේ නිකන් කැෂුවලි chat එකක් දාලා මොනවාද මේ දේවල් එවාගේ. ඔයා මෙතනට එන්න. අපි හැමෝම දන්නවා නැෂනල් ටීම් එකට ආවට පස්සේ කුසල් මෙන්ඩිස් කවුද කියලා. හැබැයි එතනට එන්න ඉස්සෙල්ලා කවුරුත් දන්නේ නැහනේ. මොන වගේද මොනවාද කරපු hard work මොනවාද මේ step එකේ මොනවාද ආවේ මොනවාද ඔයාගේ life එක වා පන්නපු කඩ මොන කඩේම් මොනවාද කියලා ඒක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම ආසයි පොඩ්ඩක් ඒව දැනගන්න. මොකද නායකයෙක් විදිහට මටත් ඒක හොඳයි. ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ෆුලි දැනගන්න එක. මම දන්නවා බාගෙට භාගයක්. ඒ වුණාට මම ආසයි දැනගන්න මම දැනගන්න වගේම අනිත් අය දැනගන්න එක. මම පටන් ගන්න මුලින්ම මේයි. මුලින්ම ස්කෝලේ කැරියර් එක කොහොමද පටන් ගත්තේ කියලා කියමු. කියනවා ක්‍රිකට් වලට ආස උනේ කොහොමද? එක පාර ක්‍රිකට් ගන්න ඕන කියලා හිතුණාද? නැත්තම් ඒ කියන්නේ හම්බෙන් වගේ සෙට් වෙන එකක්ද නැත්තම් ඕන කමිම ක්‍රිකට් වලට ඉන්ටරෙස්ට් එකක් තිබ්බින් දාවද? ක්‍රිකට් වලට මම කියනවා තා පොඩි කාලේ තාත්තා ක්‍රිකට් වලට ආසයි ඉස්සර. එයා මේ වෙල්ල දිනවා. ඉතින් එයාගේ තිබ්බ ආසාව තමයි මම ක්‍රිකට් වලට මෙයා යොමු කළ තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් මම ආයෙ පස්සෙන් හිටියා. ඒ කියන්නේ හැම දෙයකටම. ඒ කියන්නේ තාත්තා ක්‍රිකට් වලට ඒ තාත්තා ක්‍රිකට් සෙල්ලම් කළා දිනවා. ඔව් තාත්තා ක්‍රිකට් සෙල්ලම් අන්ඩර් 17 වෙනකන් සෙල්ලම් කළා දිනවා. 19 සෙල්ලම් කළා high school. ටීචර් සෙල්ලම් කළා දිනවා. ඉතින් මම බාප්පත් ක්‍රිකට් ගහලා දිනවා. ඒ ඔක්කොම අතර කොහෙද යන්නේ? ස්කෝලේ ප්‍රින්සිපල් කොලේජ්. එතන ඉතින් යහට කන්ටිනියු කළනේ. ආ නෑ. ඉතින් ඉතින් කන්ටිනියු කළනේ දෙන්නම. ඉතින් ඒක නිසා තමයි ඉතින් තාත්තගේ ආසාව තිබ්බා ක්‍රිකට් එයා සෙල්ලම් කළ දෙන්න හින්දා. ඉතින් එයා ඉතින් මාගේ පස්සේ පොඩි කාලේ හිටපු හින්දා. ඉතින් එයා ඊට පස්සේ මම ඇකඩමි එකට දැම්ම ජාත පොන්ස් දෙකට. ඉතින් ඉතින් මම ගොඩක් හැමදේම කරගෙන ඉස්සරහ. අඬ 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 කීයද? එතකොට මට අවුරුදු මේ ඒ වගේ දිගටම ඉතින් එයා මයි පස්සෙන් හිටියා ඉතින් පොඩි කාලේ ඉඳන් තාත්තා විතරයි අම්මා සපෝට් එකක් දුන්නේ නැද්ද නැත්නම් අම්මා ඕන දෙයක් කරලා දෙන්නේ කියලා හිටියද නෑ එයාත් එනවා සමහරවිට එයාත් ග්‍රවුන්ඩ් එකට එනවා ඉතින් මම සමහරවිට තාත්තා බෝල් ගද්දි මම මේ බැට් කරද්දි එයා තමයි සමහරවිට බෝල අවුලන් ඉන්න ගිහිල්ලා එහෙම ඉතින් ඒ වගේ දේවල් තිබ්බා ඉතින් පොඩි කාලේ ඉඳන් يعني සපෝට් එක තිබ්බා පොඩි කාලේ ඉඳන් ඔව් සපෝට් එක තිබ්බා ඉතින් දර බාප්පත් ඒකෙන් බාප්පයි තාත්තා දෙන්නම එකට ඒ ස්කෝලේ සෙල්ලම් කරලා දින නැත්තම් කොහමද? නැහැ දෙන්න එකට සෙල්ලම් කරලා නැහැ මං නැහැ ඒ වැඩි විස්තර ඇත්තම දන්නේ නැහැ. දැනගන්න බෑනේ.
පාපා අන්ඩර් 19 සෙල්ලම් කළා ස්කෝ සෙල්ලම් කළා දිනා එමෙ ඉඳන් වයිස් කැප්ටන් කළා දිනා ස්කෝලේ පොඩි කාලේ ඉඳන්ම ප්‍රින්ස් ඔෆ් වෙල්ස් ඔව් පොඩි කාලේ ප්‍රින්ස් ඔෆ් වෙල්ස් ඉතින් දෙන්නම ක්‍රිකට් ගහපු ඉඳලා ඉතින් දෙන්නගේ මාසාව තිබ්බ ඉඳන් ඉතින් මට දෙයගලන්ගේ ක්‍රිකට් වලට මා දාලා දින පොඩි කාලේ ඉඳන්ම එතකොට දැන් ක්‍රිකට් පටන් ගත්ත කිව්වම හරි පටන් ගත්ත ඊට පස්සේ කරගෙන යනකොට සමහරක් අර මගදී හිතෙන නවත්තනවා මට උනත් හිතලා තියෙනවා ප්‍රැක්ටිස් යනවා යනවා පොඩි කාලේ කොහොමද chances හම්බ වෙන අඩුයි ඒ කියන්නේ ගිය ගාම අපිට හම්බ වෙන්නේ නැහැ නේ ටීම් එකේ අන්ඩර් 15 ගියොත් අන්ඩර් 15 ගිය ගාම අපිට හම්බ වෙන්නේ නැහැ නේ chance එකක් ගහන්න එතකොට දැන් මොනවද හිතෙන්නේ කියන්නේ දැන් යනවා කිව්වම ගිය ගාම ඔයා සිලෙක්ට් උනාද නැත්නම් එකපාරට මේ ඒ කියන්නේ ඔයාලා ටැලන්ට් එක කෝචස්ලා දැකලා ගත්තද නැත්නම් ටික කාලයක් අත්ත කෑවද කොහොමද උනේ පොඩි කාලේ දැම්ම පොඩි කාලේ මම අර මුලින්ම ගියේ ප්‍රයිවට් ක්ලාස් එකට ගියේ මේ කියන්නේ ස්ටේඩියම් එකේ ජයලත් අපොන්සේ ගාවට එයා පොඩි කාලේ මැච් වලද මම කියන්නේ ඉස්සර ඉන්න ඕස්ට්‍රේලියා ඉංග්‍රීන් වයිට් ඔය කියන්නේ ලංකාවට එන ප්ලේස්ලා ලොකු ඇතර මම ඒගොල්ලන්ට අවුරුදු 15ක් 16ක් වේද මට අවුරුදු 8ක් 9ක් වගේ ඒදා ඒ පොඩි කාලේ මාව එයා ඒ කියන්නේ මැච් වලට මාව යොමු කරා ඒ කියන්නේ ලොකු අයත් එක්ක ඉතින් අර සමහර මට තාත්තා කියද මට प्रयोजन අර ස්කූල් එකේ ස්කූල් ප්ලේ අnder 13 එකට එද්දී ලොකු වෙනසක් තිබ්බ නැහැ මොකද මම අර ඒගොල්ලන්ට ඒ බෝලර්ස් වලට ෆේස් කරලා දින ඒක ගහලා තිබ්බ ඉන්න ගහලා තිබ්බ ඉන්න එතකොට දැන් ස්කෝලේ අnder 13 ඉඳන් දිගටම සෙල්ලම් කරනවද නැත්නම් ස්කෝලේ පටන් ගත්තේ අnder 15 ද 17 19 එහෙමද පොඩි කලින් ටීම් ඇකඩමි හිටිය එක ඔව් ඉඳලා ඊට පස්සේ අnder 13 දිගටම හිටියම සෙල්ලම් කරා එතකොට ස්කෝලේ යන කාලේ මොනවද ඔයාලට හම්බ වෙච්ච දේවල් කියන්නේ අපි අවර්ඩ්ස් අවර්ඩ්ස් ඒවා තියෙනනේ කොහමත් අපි කියමු ස්කෝලේ බෙට්ස් බිග් මැච් වල පර්ෆෝමන්ස් ඔය වගේ ඒවා තියෙනවා ඒවා මොනවද තියෙනවා වගේ මේ කාලේ අර ඉස්සර අපි අnder 13 15 යකේ යද්දී හිටිය අපේ පේරන්ට්ස් ලා ගොඩක් මැච් බලනවා ඒ කියන්නේ මම ප්ලේ කෙනෙක් ඉස්සර අපි හිටියා මම සතින් ඇවිල්ලා අයියා කෙනෙක් එයාගේ තාත්තා හිටියා අපිට ඒ කියන්නේ හැම බැට්ස්මෙන්ට ඒ ලකුණු 50ක් ගහන එකේ පොඩි කප් එකක් දෙනවා එයාගේ ඇති නිකන් අර ටීම් එක අර ඒක ගන්න ඒක ගන්න ගැහුවා ඔව් ඒ දවස් අර ඒක ගන්න දින ආසාවට ඉතින් කොහොම ලකුණු ගහන්න බලන හැමෝම මට දෙපාරක් තුන් පාරක් කරේ හම්බලා දිනවා ඉතින් අර එයාගේ ආසාව තමයි මේ අංකල් ගේ ඉතින් එයා ඒක මේ රුවන් කිලංග කෙනෙක් ඉතින් එයා ඉතින් හැමදාම කප් එකක් ගෙනලා අපිට නාද කප් එකක් ගෙනාව කවුරු 50ක් ගහන ටෙක්කේට ඒ කප් එක දෙනවා කියලා නෑ දෙන්න තුන් දිනක් ගියවත් මොකද වෙන්නේ ඈ ආ දෙන්න තුන් දිනක් 50ක් ගියවත් මොකද වෙන්නේ අර ඕපනින් ගානක ඉතින් ඒක නේ ඕපන ඕපන විතරයි chance එක වැඩි ඔව් වැඩි අනිත් තුන් වාසි බෝලස් වලට මොකුත් නෑ නෑ බෝලස් වල කියන්නේ එහෙම බෝලස් වල කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ සයිඩ් එක මේව කරන්නේ කියන්නේ මේව කරන්නේ එන්කරේජ් කරන්නේ බැට්ස්මන්ලට විතර රන්ස් ගහන්න විතරයි බෝලස් වල විකට් ගන්න ගත්තත් නැතත් කවන්නේ එහෙම නෑ බෝලස් වල විකට් ගන්න ගත්තමයි ඒක එහෙම ලොකුට තිබ්බේ නෑ ඒ කියන්නේ නම් මෙහෙම දෙයක් වෙලා තියෙන ස්කෝර එක ගාලේ බෝලස් ලා කොහොමද විකට් ගන්න බැට්ස්මන්ලා රන්ස් ගන්න නෑ රන්ස් ගන්න ඒ හින්දා රන්ස් ගහන්න ඕන ගමට පොඩි පොඩි කප් එකක් දෙන එහෙම සීන් නැති ඉන්නේ ඒ දෙම මේක දැන් පටන් ගත්තේ හරි එතකොට දැන් අපි කියමු ඒ දවස්වල ස්කෝලේ ගහන කාලේ දැන් අපි දකිනවා දැන් අපි කියමු ඔයගලගේ ස්කෝලේ හිටියා තිරිමාන්න. එතකොට ඔයා ජූනි වෙලා ඉන්නකොට තිරි තමයි ඒ දවස්වලම ඉඳන් අnder 19 නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරනවා. ඊට පස්සේ රටට ගහන්න සිලෙක්ට් වුණා. එතකොට ඒගොල්ලන්ව දකිද්දි මොනවද ඔයාට හිතෙනවා ජූනි ලෙවල් එකේ ගහද්දි ඔයාට පේනවා තිරිමාන්න කියන ක්‍රීඩකයා සෙල්ලම් කරනවා. එතකොට ඔයාට කවදාද එහෙම වෙන්න ඕන කියලා තුර නැෂනල් ටීම් ගහන්න කියන ඕනෙම එකක් තිබ්බද? මොකද්ද ඔයාට දැනුනේ ස්කෝලේ කාලේ? ශ්‍රී ලංකා ස්කොඩ් එකේ හිටියා. එතකොට ඇන්ජිලා කිසර තිසරත් හිටියා.
එතකොට මම දැක්කලා තිනවා මේ ටී-ෂර්ට් එක නැෂනල් ටී-ෂර්ට් එක දැන් අපි අදින නැෂනල් ටී-ෂර්ට් එක ගහලා තියෙනවා ශ්‍රී ලංකා අන්ඩර් 15 කියලා ගහලා තියෙනවා. එතකොට ඒක අන්නේ ටී-ෂර්ට් එකට ආසයි හිතුණා මට. ඇත්තට මුලින්ම ටී-ෂර්ට් එකට ආසයි ඉඳලා තමයි මට කවදර වුණේ මේ වගේ ටී-ෂර්ට් එකක් අඳගෙන මමත් මේ අඩුම ගානේ පාර යන්න හරි කියන එක ඒක අඳින්න මාර ආසාවක් තිබ්බා. ඒකෙන් තමයි මට ඕන වුණේ මේ ගහනවාමයි මං කියලා. කියන්නේ මට කොමාරි මම ඒ ටී-ෂර්ට් එක ගන්න මනේ ටී-ෂර්ට් මම ඒ කාගේ මට ඕනනම් එන්ජින් ඉල්ලලා ගන්න තිබ්බා හොරගම් කරන්න තිබ්බා එහෙම වැඩක් නැහැ නේ. ඒකේ වටිනාකමක් තියෙන ටිකක් ඒක මහන්සිලා ගත්තොත් අනේ එතන තමයි මගේ ටර්නින් පොයින්ට් එකදී බෙතර. ඒතර ඒ වගේ මොකක් හරි තිබ්බද? මට තිරියයිලා ගන්න ඒ කියන්නේ එතකොට මම ගොඩක් අරගලොත් එක හිටින්නේ. ඒ කියන්නේ මට මතකයි ඒක ශ්‍රේයන්නයි ශ්‍රේයන් ජයසූරිය අන්ඩර් රයිටින් ගහද්දි තමයි ඒකට තමයි සෙල්ලම් කරේ. තිරියලා ගහද්දි අර අපි එතන ඉතින් එක මැච් බලන්න එනවා ඒගොල්ලන් සෙල්ලම් කරනවා අර එහෙම එකක් තිබ්බේ. අර ඒගොල්ලන් කතා කරද්දී ඊට ඉස්සේ තමයි ටිකක් තේරෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවුත් තමයි අපේ ස්කොයිටි මට නම් හිතන්නේ හොඳම සයිඩ් එක කියලා. මොකද බිග් මැච් එකක් නම් ඒගොල්ලන්ගේ එක ප්ලේ කරන දෙන්න වෙනස් වෙනවා. තිරියලා අවුත්. ඉතින් අර ඒගොල්ලන්ගේ ක්‍රියට් එක හැදී අපිට වඩා බාසි තුනා ඒගොල්ලන් අර ප්‍රැක්ටිස් කරන දකලා ශයානි තිරි එකට ගෙවුවද? ඔව් ශයානි තිරි එකට ගෙවුවා. ඒක ඒගොල්ලන්ගේ මන් අර මට ගොඩක් මතක ශයන්නයි ගහන්න උරම මම එයාගේ අන්තිම මොහොතේ මම රිවිව් කරේ අර මම එයාගේ එක මැච් එකක් බැලුවා 19 ස්ටේඩියම් එකේ එයා 190 කර ගියා ඒක අර ඒක ගහන දකලා මට ආසිතුනේ ඒ අර මාත් මෙතනට යන්න ඕන අන්ඩර් රයිටින් එකේ සෙල්ලම් ගන්න ඕන ඒ කියන්නේ මමත් ස්කෝල් මුලික තීරයයි ගහුවා ඒක ශයන්නයි ගහුවා අර තව එක්කෙනෙක් ඉන්න ඕන කියන එක මට ආසිතුනා එයා ශයන්නයි ගහන මැච් එක බලලා ඒ අර ඒ කියන්නේ හැමෝටම මොකක් හරි තනස් තියන අය ගේ මා ඒ මේක මාරු වෙන්නේ කියන වාඩ දෙනුනේ ඒ වගේ විදිහ. එතකොට under 19 දැන් ස්කෝලේ ගාන පස්සේ ඊළඟ ටාගට් එක under 19 ස්කොඩ් එකට සිලෙක්ට් වෙද්දි මොනවද දෙනුනේ? කියන්නේ කොහොමද දැනගත්තේ? කොහොමද සිලෙක්ට් වෙන්න මොනවද අපි දන්නවා ට්‍රයල්ස් එහෙම තියෙන සමහරක් වෙලාවට ගොඩක් කියලා ට්‍රයල්ස් තියෙනවා. තාම මං හිතන් තීරණ ඇති. ට්‍රයල්ස් වල perform කරලා කරාද මොනවද කරේ? ඔව් මම under 19 එකේ සනිතාගේ අවුරුද්දේ මට මිනිහ ට්‍රයල් මැච් එකක් හම්බුණා. ඒකේ වන් අපුණු 25 නොට් අවුට් හිටියා. ඊට පස්සේ මාව කියන්නේ ඊට පස්සේ මම නොට් අවුට් ඉඳලා මං කොහම හරි ඇතුළට ආවම ඇතුළට ගත්තා මාව. ඊට පස්සේ ඒ ගැවුද මට යන්න හම්බුනේ නැහැ. ඉතින් ඒවදී එක් වෙල්ල හිටියා. එතකොට සනිතයි ආමිලා බෝවන්සු බස්මන්ලා කියන්නේ තව හිටියා හොඳ ලකුණු ගහපු කට්ටිය හිටියා ගොඩක්. ඉතින් මට ඒවද අවුරුද්ද තියෙන හින්දා මට ඒවද යන්න අමාරු වුණා. ඉතින් ඊට පස්සේ අවුද මම ට්‍රයිල් එක හොඳට කරා. ඉතින් ඒකයි ඉතින් ඒ අවුරුද්දේ ගොඩක් අපි එකට under 72 රැ කියලා මේ ශ්‍රී ලංකා. ඒකේ ගොඩක් ගිය කට්ටිය තමයි under 19 අපේ ගොඩක් හම්බුනේ. ඉතින් අර ඒකෙන් මේ කියන්නේ එකට ගහපු කට්ටියකට ඉතින් මම ට්‍රයිලර් එකක් හොඳට කරපු නිසා මට under 19 සිලෙක්ට් වෙන්න ලැබුණා ඉතින්. නර කැප්ටන්සි එක බෙලිම එක කාලෙම දුන්නද නැත්නම් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ඉස්සෙල්ලා ඇත්තට මම නෙමෙයි කැප්ටන් කරන්නේ හිටියේ මුලින්ම ඒ කියන්නේ අනුක් ප්‍රණාන්ඩ් ඊට කලින් ටූර් වල් කප් එක ගියා. ප්‍රණාන්ඩ් කියන්නේ ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර්. ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කියන්නේ. අර එයා තමයි කැප්ටන් ගන්න හිටියේ. එයාට අර මොකක් එයා මගේ අවුරුද්ද එයා මොකක් කර ඉන්ජරියක් කර මොකක් කර වෙලා එයාට මේක යන්න හම්බුනේ නැහැ වල් කප් එක ගියා. ඒකෙන් තමයි මට කැප්ටන් ගන්න හම්බුනේ. ඉතින් මේ under 17 මම කැප්ටන් කරේ. මම වයිස් කැප්ටන් හිටියේ. අර එයාගේ ඉන්ජරියක් ඉන්න යන්න හම්බුනේ නැත්තේ. එයා ගියා. නෑ එයා ටුවර් එක ගියා. ඊට කලින් ටිප්ප සීරීස් එකක් ඒකේ ඒ දවස්වල වගකීම දෙනකොට බය හිතුණාද? බයක් තිබ්බද? බයක් තිබ්බේ නෑ. එහෙම يعني තිබ්බා. يعني මං ඊට කලින් කැප්ටන් කරලා තිබ්බට ස්කූල් කරලා තිබ්බට නැෂනල් ටීම් එකක් කරනකම් ලොකු වෙනසක්. ඒ මෙන්න පිට රටකට ප්ලේස ගොඩක් හම්බෙන්නේ. يعني එතන සිටුේෂන් ගොඩක් වෙනස් තියෙන විදිය. ඉතින් පොඩි චක්‍රියක් තිබ්බා කැප්ටන් කරන එක. ඉතින් මාත් එක්ක හපු කට්ටිය ගොඩක් උදව් කරලා සෑහෙන සදීර. එතකොට අනු පිටිය කැප්ටන් කළා. සදීරත් වයස අඩුයිද? පොඩි එකේද දාම? ලොකු එකාව ගිටියද? ලොකු එකාව ගිටියද? අලි වැඩ කරන්නේ බෑ. ඉතින් ඒකෙ හින්දා මට මහලයි කොමයි හම්බෙලා එකපාරක් ගලන් ක්ලබ් මැච් එකක් තියෙන නිසා මට කතා කරා. මාව එක්කන් ගිහිල්ලා අපිට නවීත් සයිටිය නවීත් නවස් under 19 යා මාව එක්කන් ගිහිල්ලා කතා කරව කොහොමද කැප්ටන් කරද්දී මේ කරන්න ඕන දේවල් කියලා. ඉතින් මහලයි කොටද දා මට කිව්වා. ඉතින් කොමයි මට කතා කරා. ඉතින් ඒකෙන් ඉතින් මට ඒගොල්ලන් කිව්වා ඒක ටීෂන් ගත්තී බය වෙන්න එපා කොහොම ඔයා මැද ටීෂන් එක ගන්න කියලා කිව්වා. හරිද?
ඔයාට වැරදුනාට පස්සේ ඒක වැරද්ද හදාගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අර ඔයා ගන්න නැතු ඉඳලා ඒක වුණාට පස්සේ පස්සෙන් එක වැඩක් නැහැ කියලා කිව්වා. අර ඒ පොඩි පොඩි දේවල් කිව්වද මට ඒකෙන් ගොඩක් ලේසුන්නේ නැහැ. ඉතින් මට කැප්ටන්සි එක වුණත් කරගන්න පුළුවන් වුණා. ඉතින් වගකීම් බාර ගන්න දැන් කුසල් මෙන්ඩිස් කියන එකට බය නැහැ. බය නැහැ. සාමාන්‍ය බය නැහැ. හැබැයි බය වගේ ඉන්නවා. එහෙම සීන් නැති. බය නැතු ඉන්න කියන්නේ ඕනෑම දෙයකදී පොඩි හරි බයක් තියෙනවා හැම දෙයකම අපිට. ඔව්. කොමලි බැට් ගන්න ගියත් ඔප් එක ගියත් පොඩි හරි දෙයක් බයක් තියෙනවා. ඉතින් ඒක ඉතින් දිගටම ඇඟට පුරවන්න පස්සේ මම හිතන්නේ අන්න ඒක තමයි මම කියන්නේ. හරි. දැන් මම සමහර කලාට කියද්දි ප්‍රෙස් එකට යන්න කියලා හරි මොනා හරි කරන්න කියලා හරි මීඩියාට කතා කරන්න කියද්දි අයි පස්ස ගන්නෙ. අන්තිම කාලෙ ගියාමන්නේ. අන්තිම කාලේ දැන් ක්‍රිකට් ගහන්න නැෂනල් ටීමේ පට කර අවුරුදු ගියද? හතරක්. ආ දැන් නැෂනල් ටීමේ මැචස් කීයක් ගහලා තියෙන කියලා දන්නා? සෑහෙන ගහලා තියෙන. ආ සෑහෙන ගහලා තියෙන තර අවුරුදු ගානම යන්න බැග් වෙන්නේ අන්තිම වල නැගිටම ගියා. අන්තිම කාලේ. හරි. ඊට ඉස්සෙල්ලා දැන් ඇයි යන්න? ඒ කියන්නේ බය හිතුණා. බයද නැත්නම් සාමාන්‍ය ඒ කියන්නේ මීඩියාක සාමාන්‍ය මරාගෙන කයි වගේ එහෙමද තියෙන්නේ? ආ නෑ එහෙම එකක් නැහැ. ඒ දවසේ පොඩි බයක් තිබ්බයි තියන්නේ ඇත්තටම මම ඇවිල්ලා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මොකද මම ප්‍රෙස් ක්ලාස් වැඩි මැච් දහලා තිබ්බෙත් නැහැ. ඒ ටීම් ටූර් වල තිබ්බෙත් නැහැ. මම නැෂනල් ටීම් දා මුලින්ම ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් එකට පස්සේ අර ඉතින් අර සීනියර් බේස් එකේ කට්ටෙක් එක්ක මූව් වුණේ මෙතන කෙලිම නැෂනල් ටීම් ආවට පස්සේ. ඉතින් අර ඒකෙන් මට ඇත්තටම මේ කියන්නේ හිටපු සීනියර්ස්ලා මාත් එක්ක ගහද්දී ඒ කියන්නේ ගොඩක් උදව් කරා. කියන්නේ දැන් දිමුත් ඇද්දී මාත් එක්ක තමයි ඕපන් කරේ. ඉතින් අර ඒ වගේ මාත් හිටපු කට්ටේ ගොඩක් උදව් කරා. ඒ කියන්නේ පැත්තර ගල්ල තිබ්බේ නැහැ. පොඩි එකෙක්ගෙනා ගිහලා ඉතින් මට මාත් එක්ක ඉස්සේ කතා කරලා අන්න යන දැන් එක්කන් ගිහලා ඉතින් ඒක තිබ්බ හින්දා එතකොට දැන් මම ආව මුලින්ම දකින්න තැන මතකද? අපි දෙන සෙට් එකේ කොහෙද කියලා? ඕවල් එකේ සෙට් එකේ. කොහෙද ඕවල් එකේ? ඒ කියන්නේ නැෂනල් ටීම් එකේ මං ආනේ මුලින්ම. මුලින්ම අපි නුවරදි හම්බුනේ. ආ නුවරදි. නුවරදි ප්‍රොවින්ෂල් මැච් එක. එතක ඒ වෙනකම් මං කුසල් මෙන්ඩිස් කියන එක කියලා මම ඇත්තටම දන්නේ නැහැ. කවුද කින්ද මන්ද කියලාවත් දන්නේ නැහැ. ස්කොඩ් එකට දැමම අපි දැක්කා මේ කුසල් මෙන්ඩිස් කියන. එතකොට තමයි පොඩ්ඩක් විස්තර හොයලා බැලුවේ. එතකන් මේ දැනන් හිටියේ නැහැ කවුද ඉන්නේ. එතකොට يعني එතකන් ආපු විදිය මොනවාක්ද මම ඇත්තටම දන්නේ නැහැ. එදා ඇවිල්ලා මතකද වෙච්ච දේ? ආ මම කොයිද ඉතියේ ෂෝට් ලෙග් ඉතියේ කැච් එකක් ඇල්ලුවා වගේ මතකද? ඔව්. හෙල්මට් එකෙන් ඇල්ලුවේ හෙල්මට් එකෙන්. හරිද? හෙල්මට් එකේ දවසයි හෙල්මට් එකේ වැදිලා අල්ලන්නේ අවුට් නෑ. පටාංගල් සද්දයක් ආවා මේ කෙලින්ම හෙල්මට් එකේ වැදිලා මෙහෙම කළා මපු මෙහෙම ඉර කරගෙන ඊට පස්සේ මොනවා කිව්වා අම්පයර් කිව්වා අවුට් මේ කෙලින්ම බෙල්ල ඇදුනේ මොකක්ද දැක්ක චේන් එක වැදුනා නම් මනම් බයිලාක් ගාලා කොහොම හරි අවුට් කරගත්තා ගන්න මොන මැච් එක දිනන්න නැත්නම් දිනන්න හම්බෙන්නේ නැහැ ඔව් ඒකත් එක يعني ඒ දවස් ඉඳන්ම හොර වැඩ කරන්න පුරුදු වෙලා තිබ්බා මැච් එක දිනන්න ඕන හොර වැඩක් කරලා ඔව් මැච් එක දිනන්න ඕන වැඩක් කරනවා ඒ ෆයිනල් එකද ෆයිනල් එකන්නේ ෆයිනල් ගොල්ලන් ඔලිකට් තිබ්බා අතගාත අතගාතනේ අපි ඉටිස ෆස්ට් රවුන්ඩ් එක අපි ඕගලන්ට ගැහුවා ඒක දික්කගේ ගොල්ලන් සයිඩ් නෑ නේ නෑ දික්කයි ඒ ටීම් එකේ වනේ ඒතර සුරා මම අවුට් වෙන කාලේ සුරාට නේ මට මතක විදියට සුරා මිටද කොහෙද ෆස්ට් මැච් එකේ නෑ කැච් එක ගල්ලුවා පිගේ කැච් එක ගල්ලුවා අවුට් වුණේ රංගනයට හරි කාටද අවුට් වුණේ ස්පිනරකට මම නෑ ස්පිනරගෙන ෆේස් එකද ඔව් ස්පිනරගෙන ස්ත්‍රෝ ආලකුම 80 ගණක් ගන්න ඔයගොල්ලෝ නෝලිකට් තිබ්බා ඔව් අපි හොඳට ගහගෙන ආවිල්ලා එතනින් තමයි වැඩේ දෙල්ලුනේ කොර වැඩින් තමයි වැඩේ දෙල්ලුනේ හරි ෆයින් ගිව්වේ අවුට් අවුට් කියගෙන චන්දියන ගිව් කරේ ඔය අවුට් කියන්නේ මම දඩාවන් ගාලා ඉන්න මෙතන හෙල්මට් එක වැදිච්ච එක වැදිලා මෙහෙට වැටෙන එක වෙල්ලි හෙල්මට් එක තිබ්බ නැත්තම් මේ දවස්වල මම දැන් ඔහොම කතා කරන්න වෙන්නේ නැහැ
හරිද කනෙක්ෂන් එක ඇහෙනවද නැද්ද ඇහෙනා ඇහෙන මට ඇහෙන මට මෙන්ඩා ඇහෙනා ඔයාලට ඇහෙනවද ඊට පස්සේ හරි ඒක අමතක කරමු දැන් ගියා ගියේ දැන් ගියානේ මට ඇහෙන මට ඇහෙන මට ඇහෙනා ඔව් ඇහෙනවා ඇහෙනවද ඔව් දැන් මොනවද හිතුනේ මම මුලින් මාත් එක්ක ඕපන් කළා මම දන්න මම දිලිෂාන් එක්ක තමයි මුලින්ම ඕපන් කරේ එතකොට මට දිවිච්ච ෆීලින් එක වෙනයි කියන්නේ සීනියර් කෙනෙක් මැචස් ගොඩක් ගාපු එක්කෙනෙක්ගේ සෙල්ලම් කරද්දි ඒ එක එක දේවල් හිතෙනවා ඔයාට මොනවද හිතුනේ කියන්නේ දැන් මං ගහද්දි මාව මොන වගේ කෙනෙක් කියලා හිතුණාද බය වුණාද නැත්තම් අයියෝ මේක ගහන්නේ නැහැ ඉදාසේ වගේ ගොඩක් අලෝ අලෝ ඉන්න කාලයක් තිබ්බනේ එතකොට එහෙම මොනවා හරි තිබ්බද උන් ගහයිද නැද්ද දන්නේ නැද්ද මම ගහන්න ඕනේ ඒ වගේ මොනවා හරි හිතුණාද එහෙම හිතන්න පොඩි බයක් තිබ්බා. ඉතින් මගේ අර ෆස්ට් මැච් එකේ හින්දා මට පොඩි බයක් තිබ්බා. මට ඒක කතා කරන්නේ මල්ලි නෝමල් විදිහට බැට් කරන්නේ. ඒ දේවල් මට කතා රෙන්දා. ඉතින් මට අර වා කතා රුපේ මට ටිකක් ප්‍රෙෂර් එක නැති වුණා. ඒකෙන් අර වා සීනියර් කෙනෙක් කියලා කතා කරද්දී ඒ කියන්නේ මට ගොඩක් ඇතුලෙන් ගොඩක් චේවක් තිබ්බා. ඒ කියන්නේ ධම් එකයි ආ ඒ වගේ මට මම මතකයි ධම් එකයි බෝලෙන් බෝලේ මට රිසෝම ඉඳන් කෑ ගැවුම බැට් කරද්දී. ඉතින් මේ ඒ මැච් එකේදී වාත් එක බැට් කරද්දී මම හම්බෙත් නැහැ. එදී මේ මැච් වාතේ සෙල්ලම් කළත් නැහැ. ඉතින් මට මේක මම හිතන්නේ ෆස්ට් මම අපේ පහළදේ ගහන්නම් ගුණේ. ඉතින් අර කොමාරි ඉතින් වායිලා මැදට වා හැමිසම කතා කරනවා. ඒකෙන් හින්දා වා තාමත් එහෙම වැට් කරද්දී මුලින්ම ලෝ කතා කරනවා. මට ඕනේ අර ගොඩක් කරට ඇවිල්ලා මොකක් එකක් කතා කරනවා. අර ඒදී ඒක ප්‍රෙෂර් එක පොඩ්ඩක් නැති වුණා වා මේ ගොඩක් කතා කරපු එකේ. අර වෙනමකුත් නැහැ බය බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ නේ. ගාන්න තිබුණාකත් මෙහෙන් කට් ගන්න මෙහෙන් කපන කොණ්ඩේ පාට කරන ඒ කියන්නේ
එක විදිහට තියන්න ආස නැද නැත්නම් සාමාන්‍යයෙන් වෙනස් කර කර ඉන්න ඕනේද? මම ඇත්තටම වෙනස් කරන්න කැමතියි. ඒ කියන්නේ කොණ්ඩේ හරේ මාඳින විදිය, කියන්නේ කොණ්ඩේ පාට කරන්න ඒ දේවල් මම ගොඩක් කැමතියි. අර එක විදිහට ඉන්න කැමති කෝ කියන්නේ නෙමෙයි. ඉතින් මට කැමති දේවල් මම ගොඩක් වැඩ කරන්න තමයි බලන්නේ. කියන්නේ සම්මුලි මම තාත්තෙන් අහනවා. ඒකම කැමති. හැමදේම අගලේ හරි. කියා ගියා ගියා. හරි අම්මයි තාත්තයලා. ගොඩක් කැමති ඉතින් කොණ්ඩේ පාට කරන්න, ඉතින් කොණ්ඩේ අර එයා කට වෙනස් කරන්න. ඉතින් මම මේ වගේ දේවල් ගොඩක් කැමති. එතකොට දැන් කොහෙද? ඉංග්ලන්ඩ්. ඉංග්ලන්ඩ් ටුවර් එක ගිහිල්ලා මතකද මේ කොණ්ඩේ දවසක් පාට කරන් ආ. ඔයයි දනයි සවුත් අප්‍රිකා. ඔයයි දනයි කොහොදනිට කියලා? මම පාට කරේ මායි සජිත් පත්‍රේ නෑ. නෑ නෑ පතියේ පතියේ. තව මොකක් හරි කියලා. ඔයයි දනයි තව කවුරේ? ඉංග්ලන්ඩ් මං හිතන්නේ ඉංග්ලන්ඩ් මං හිතන්නේ ඉංග්ලන්ඩ් මට මතකද ඉංග්ලන්ඩ්. නෑ හිල්ලා පා. හරි. මම දනයි පාඩ කරන් ආ මට මතකයි. හරිද? අරගෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් සෙෂන් එකට ඇවිල්ලා බැන්නනේ කව මම හිතන්නේ හා අතු අය නේ කෝර බැන්නා. සිලෙක්ට් බැන්න. සනත්ය බැන්නා. හරි. බැනු ගවන් ගොඩ. දැන් පාඩ කරන්න කීයක් ගියාද? මම හිතන්නේ පාඩ කරන්න 10000ක් ගියා නම් මේ ඒක කළු කරන්න ආවේ වගේ දෙගුණයක් ඉදිරිය ගියා. ඒකද ඒකද දැන් පාඩ කරන්න පවුම් යන්නදී 50ක් ඉදිරිය නේ. පවුම් 50යි නේ. ඉංග්ලන්ඩ් වලින් කපනවා කියන්නේ ඉතින් පවුම් 50ක් අනිවාර්යෙන් කපලා පාඩ කරන්නේ ඔක්කොම ආ ඉතින් ගියා මේ කොණ්ඩේ විතර පාඩ කරලා ඉන්නේ නැහැ නේ. නිය පොත් ඉඳලා ඔක්කොම ටික හදාගෙන ඉන්නේ ගෑන් ළමයි වගේ නේ. ආ පෙඩි කිව් මිනි කිව් ඔක්කොම කරලා රවුල් ඔක්කොම කපලා තීන කරලා කරලා ඒ ටික ඔක්කොම දාලා ඉන්නේ. එතකොට පවුම් අඩුම ගානේ 70ක් 80ක්වත් යන්නේ. ඊළඟ දවසයි ඊට පස්සේ ඇයි දනයි දෙන්නවා හරි. ඊට පස්සේ දැන් සනත් අය එලවලා ආයි ගිලා එක කලර් කරන්න ඊට වැඩිය ගියා. ඒතර තව පවුම් මම හිතන්නේ. ඔව්. ඒතර එතන 70යි. එතකොට ඒ ටික අම්මගෙන් අහලාද කරේ අම්මයි තාත්තෙන් අහලාද කරේ නැත්තම්? නෑ මං කලර් කරන්න පස්සේ අම්මට කිව්වා කලර් කරා කියලා. මං සෝතුනා මේ වයිට් කලර් කරන්න ගියේ ආවේ කොහමාර එකපාර වයිට් එකද බ්ලොන් බ්ලොන් කර තමයි කරේ. අර වයිට් කලර් කියන්නේ මේ කෙවින් පීටර්සන් කරා වගේ මෙහෙම ගල්ලා. නෑ මොකද ලයින් එක. සාමාන්‍යයෙන් බයිනෝද අම්මයි තාත්තා බයිනෝද මොන හරි කරාම එහෙම නෑ ආදරේ ඉඳ බයින්නේ මොන හරි කියලා ඉන්න නෑ අම්මා අම්මා ටිකක් කියවලා කියනකින් බයිනවා එපා කියලා තාත්තා මොකක් කියලා තාත්තා ෂේප් කරනවා තාත්තා නෑ මන් දන්න තාත්තා න ගාන්න බැලන්ස් කරලා දියන් ඉන්නේ තාත්තා ඕන මොන හරි කිව්වොත් ඕන දෙයකට මෙන්ඩගේ පැත්තේ නමයි දැන් ටැටු එකක් ගහන්න උනත් තාත්තා කැමති වුණා දැන් අම්මා තමයි කොමරේ අවුරුදු මාස 6ක් අතක් එපා කියන හිටියේ කැමති කැමතිකුත් නැහැ. අර දැක්කම අකමැති, නොදැක්කම කැමති ඒ වගේ. දැන් මේ සමහරක් අය අහලා දිනවා මගෙන් ඔය ආපු ප්‍රශ්න ටිකක්. අපි දෙන්නම අහලා දින්නේ. අක්කාර එකක්. මගෙන් අහලා දිනවා ඇයි ඕෆ් එකට ඕෆ් ඩ්‍රයිව් එක ගියවම ඕන් එකට යන්නේ කියලා. හරිද එකක්. මෙන් අහලා දිනවා ඇයි ආපු ගම එජ් වෙන්නේ කියලා. දැන් උත්තර දිනාද මේ වලට? එතකොට ඒකේ කකුල පැත්තේ තමයි ඕෆ් එක තනිකර බිත්තියක් තියෙන්නේ. ඒ පැත්තේ රන්ස් කොහොමවත් නැහැ. ඉතින් ගහන්න ඕනේ කකුල පැත්තේ. එතන මේවත් හරවරෝ ගහන මම හිතන්නේ ඔය පොඩි ගහලින්ද මම සොබ්බෝලේ පැත්තර ගහලා 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 තමයි මම හිතන්නේ මේ දැන් ඒ ලෙග් එකේ පුරදෙලා තියෙන්නේ. දැන් සමහරවිට අර බැට් හෑන්ඩල් ඕවා දැන් වෙනස් කරන්න ගියොත් එහෙම මට ගහන පැත්ත මට හිතා ගන්නත් බෑ. හැබැයි ඒක හොඳක් තියෙනවා ගැහුවම ඒ ගහන ඒ ෂොට් එක ඕෆ් ඩ්‍රයිව් එකේ දැන් අපි ඕෆ් එක ගා ඕෆ් ඩ්‍රයිව් එක ගන්න කියලා. එතකොට ඕෆ් එකේ ඉන්න ෆීල්ඩ් එක මූව් වෙන يعني මම හිතන්නේ එහෙට යනවා කියලා බෝලේ. හැබැයි බෝලේට යන්නේ නැහැ බෝලේ මේ පැත්තන ලෙග් එකේ ඉන්න එක දන්නේ නැහැ ගැප් එකෙන් හතරකුත් ගිහලා කොහමද අන්තිමට ලකුණු ලකුණු වැඩ ගන්න
හරි ඔව් දෙයිලා සර අනිත් අය ගොඩක් කාල තිබා එජෙන් එක කියන්නේ ආපු ගමන් එජෙන් නැහැ කියලා මේ මම උනත් ආපුම ගා කියන්නේ ආපු ගමන් අපි මම ඕපනර් කෙනෙක් උඹ වන් ඩවුන් සෙල්ලම් කරන කෙනෙක් ඉතින් අපිට තමයි අමාරුම ජොබ් එක ඉතින් ගොඩක් අය කියන්නේ එහෙම අඳුර ගන්න අඩුයි ඉතින් අර නියු අලුත් බෝලයක් කියන්නේ බෝල හැමතිස්සෙම එහෙම මේ මූ වෙන chances තියෙනවා එතකොට අපි බෝලස්ලා ෆ්‍රෙස් පිට දාන්න එතකොට ගේ එෆට් එක වැඩි එතකොට එන ස්පීඩ් එක වැඩි අපිට ගිය ගමන් පොඩ්ඩක් මේව කරගන්න අමාරුයි ඒ ඇරෙන්න වෙන මොනක් හරි රීසන්ස් තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙම වෙන්න මොනක් අතුවාඩ දෙන්න තියෙනවද දැන් බයක් හිතෙනවද ඒ කියන්නේ ගිය ගමන් ගොඩක් කඩ බැට් එකේ ගිය ගමන් බැට් එකේ එජ් වෙන්න දැන් සාමාන්‍ය බෝලේ අපි ගිය ගමන් ෆුල් ෆේස් හදින්නේ නැහනේ ඔව් ඒ කියන්නේ ගොඩක් අහලා තියෙනවා ගොඩක් අහලා තියෙනවා මේ ඇයි එජ් වෙන්න කියලා ඇයි එජ් ලා අවුට් වෙන්න කියලා මුල්ටි මේ මුල්ටි සාමාන්‍ය නෝමලි ති මුල්ටි එක ඕ වෙනවනේ එහෙම හේතු වෙන්නේ මොනවා හරි වෙනම කර හේතුවක් තියෙනවද මගේ මුල් ටිකේ තිබ්බේ මම ගොඩක් මාත් ආපු දවස්වලම මේ කියන්නේ ෆ්ලික් එක ඔන් ඩ්‍රයි තමයි ගොඩක් ගෙවුවේ. කියන්නේ මාත් කෙලින් බෝලෙත් බලන් හිටියේ ලෙග් එකට ගහන්න. ඉතින් අර ඒකෙන් මට ඕෆ් එකට ගහන්න දින කියන්නේ ඕ ස්ටම්ප් එකේට බෝල වැටුනම එතන පොඩි වීක් එකක් තිබ්බා. කියන්නේ ස්කූල් ගහද්දී ඔක වැඩි බලපාන්නේ නැහැ. ඉතින් අර එක පාට මාට ඒ බෝලස්ලා කියන්නේ වීඩියෝ කරලා බලනවා ඒගොල්ලන් ස්ටඩි කරන ගොඩක්. ඉතින් අර ඒගොල්ලන් එක එක තැනක් අල්ලගත්තම ඒගොල්ලන් එතනට බෝල් කරනවා. මගේ හැකියාව වෙන මම ඒක කොහොමද ඉක්මනට හදාගන්න කියලා මට කාලෙත් මේක පොඩ්ඩක් පරක්කුණා මට ඒ දේ කරගන්න ඉතින් මම දැන් ඉතන මම වෙනස් කරගෙන මම ගොඩක් ඕස්ටම්බේ වැට් කරන්නේ මම ගොඩක් වාගින් මන්නේ ගොඩක් දිව ගන්න දිනවා කියන්නේ තන්දි අයියගෙන් දන අයියගෙන් ඇන්ටි අයියගෙන් මම ගොඩක් දිව ගන්න දිනවා ඉතින් හැමෝගෙන් මම දේවල් අහනවා ඉතින් අර අහලා දැන් මම ගොඩක් ඕස්ටම්බේ වැට් කරනවා මම හිතනවා මට ඒක ගොඩක් සක්සස් වෙනවා කියලා ඕස්ටම්බේ ගහපු එක මම දකින කියන දැන් මම මුලින්ම කියනවා ඉංග්‍රීසි වල ටෙස්ට් මැච් එක ගහද්දි 52ක් දෙකද ගැහුවා. කියනවා ෆස්ට් ටයිම් ඉංග්‍රීසි වල කියලා ගහද්දි හරිද? සාමාන්‍යයෙන් මම මට නම් ගහන්න අමාරුම දණක් තමයි ඉංග්‍රීසි කියන්නේ. ඉංග්‍රීසි වල ඩියුක් එකට ගහනවා කියන්නේ ඇන්ඩර්සන්ලා බ්‍රෝඩ්ලා දානකොට පාපයක්. ඒ කියන්නේ වර්ස්ම රටක් මම ට්‍රැවල් කරන්න ටෙස්ට් මැච් ගහන්න. හැබැයි රන්ස් ගහන්න ආසයි. හැබැයි හරි අමාරු. එතකොට මම දැක්ක දැත්තම ඔයා වාගේ ෆස්ට් ටුවර් එක ජාතික ටීම් එකත් ගිහිල්ලා ගියාම හොඳම ගහනවා. ඒ කියන්නේ බෝලි මූව් එකදී හොඳම ගහනවා. මොකක් හරි එකේ වෙනස ඒ කියන්නේ තියනවාද ඔයාලා? ඒ කියන්නේ ඇඩ්වාන්ටේජ් එක මොකක් හරි වුණාද? මම දන්නවා IT ඉස්සලා ඉංග්ලන්ඩ් වලට ගිහිල්ලා මාසයක ඕලන්න දෙනවනේ පොඩි මේකක් දෙනවනේ කැම්ප් එකක් වගේ. ඔව් ස්කෝලර්ෂිප් එකක්. එතකොට ඒකේ මොකක් හරි මේකක් තිබ්බද? ඒක එහෙම වෙන්න. ඔව් මම ඒකේ සෙල්ලම් කරද්දී ගොඩක් මට ඉතින් මම ඒ කියන්නේ ගොඩක් කොමිටියේ ඒ රටේ කට්ටිය. ඉතින් මම තනියෙන් කෝච් ඒ හදි ක්ලබ් එක කෝච් කෙනෙක් එහෙම නැහැ. ඉතින් වැරද්දක් වුණා මම තමයි තනියෙන් හදා ගන්නවා. ඉතින් අර මම ෆුල් මැච් එකේ ගහද්දිම ලකුණු ඇත්තටම ගේ ලකුණු 5යි 6යි ග්‍රැස් 1යි 2යි එහෙම තමයි පයින් මැච් පාඩම ගෙවුවේ. ඊට පස්සේ ඉතින් මට තේරුණා කොහොමද බැට් ගන්න කියලා. ඇත්තටම ඉතින් අර එහේ බෝලේ සමනලට ඉඳලා පින්නඩිනේ කැන් විකට් පොඩ්ඩක්. ඒ ඉතින් බෝලේ ස්විංග් එකේ ඉඳලා කිලින් ගන්න අමාරු. පොඩක් දෙපැත්තට ගහද්දි ලකුණු ගන්න ලේසි. ඉතින් මට ඉංග්ලන්ඩ් ආවට පස්සේ මම අන්තිම පාර ඇවිල්ලා මම මේ ලකුණු ටිකක් ගෙවුවා. ඉතින් මම මැච් ටිකක් බැලුවා කොහොමද මේ ලකුණු ගහන්නේ අපේ කඩේ කට්ටිය ගහපු විදිය. ඉතින් මම ඒකෙන් බලලා ඉතින් ඒ දවස්වල මම ඇත්තටම බෝලට මම කියන්නේ බෝල දැක්කද ගහන්න හිටියේ. ඒ කියන්නේ කැටි ප්‍රෙෂර් එකක් නැහැ ටීම් එකට ආපු ගමන්. අර ඒ දේවල් ගොඩක් තිබ්බා. ඉතින් අර ටීම් එකට ආපු ගමන් මම දන්නේ නැහැ කොහොමද මට ප්‍රෙෂර් එකක් කියලා දෙයක් නැහැ. සීනියර්ස් ලයින් අවිල දන්නවා. ඒගොල්ලන් අපි ඒගොල්ලන් බැක් කරනවා. අර ඒකේ හින්දා මම බෝල දැක්කම මං ගහන තමයි හිටියේ. මං හිතනවා අර ඒ දවස ලකුණු ගන්න හේතුව ඒක තමයි කියලා. ඒගොල්ලෝ මා වැඩි දැකලා තිබ්බෙත් දන්නේ නැහැ. ඔව්. එතකොට දැන් ඔයා කියනවා ඒ දවස්වල ලකුණු ගන්න හේතුව ඒක කියලා. දැන් මේ වෙද්දි මොන හරි කියන්නේ පටන් ගත්ත දැන් ඉඳන් දැන් වෙද්දි මොකක් හරි වෙනස් කරලා තියනවද? ටෙක්නිකලි හරි නැත්නම් ඔළුවට මොන හරි ප්‍රෙෂර් එකක් තියනවද දැන් බැට් කරන්න එනකොට? මොකක් හරි තියනවද එහෙම දෙයක්? ඔයාට ඒ කියන්නේ වෙනසක් තේරෙන්න. ඉස්සර හොඳට ගැහුවා දැන් ගානා මදි හරි මොන හරි මිතෙන්න මොකක් හරි තියනවද හේතුව? ඔව් මට පළවෙනි අවුරුද්දේ එකමාරම හොඳට තේරෙන්න. ඊට පස්සේ අවුරුද්දක් එකම මම ෆේල් වුණා මණ්ඩේ වල ගොඩක්. ඉතින් ෆේල් වෙනව හේතුව මොකද? ඒගොල්ලන් බෝලස ගොඩක් ස්ටඩි කරලා මම කොහොමද මං ස්ට්‍රෝංග් පැත්ත මොකද වීක් පැත්ත මොකද්ද කියලා. ඉතින් ඒගොල්ලන් මාව ස්ටඩි කරලා මගේ වීක් පැත්තට ගොඩක් බෝල් කරන්න ගත්තා. ඉතින් ඒකෙන් තමයි මම ගොඩක් ෆේල් වෙන හේතු වුනේ. ඉතින් මම හිතනවා ඒක මම ඒක මම ඒක ගොඩක් හදාගෙන තියෙනවා. හදාගෙන තියෙනවා. මට ඒ දවස ඉම්පයිට් ඇස්සේ ඔළුවට ගොඩක් ප්‍රෙෂර් කරනවා ෆේල් වෙද්දී. ඒ කියන්නේ අර ෆේල් වෙද්දී කොහොමද උත්තරේ මන්ට එන්නේ කියන එක මට ඒක එන්න ගොඩක් පස්සර වුණා. ඒ කියන්නේ කලින් එන්න බැරි වුණා. ඉතින් මම ටෙස්ට් මැච් එක ලකුණු ගන්න ගියා. ඉතින් මට හැම ටෙස්ට් මැච් එකම මැච් එකක් ෆේල් වුණා. ඊළඟ මැච් එක ලකුණු ගෙවුවා.
ඉතින් මට ඒකෙන් පොඩි වාසිය තිබ්බා මම බණ්ඩි මැච් එක තුනක් වෙනවා තෙස්සේ ලබුණු ගාලා මට ආයේ කොමෙන්ට් එන්න පුළුවන් දැන් ඒකෙන් ඉතින් මට ඇත්තටම මට ඒ කාලේ මම මැච් හැම මැච් එකක් වගේ හම්බුණා ඒ කියන්නේ මුදල ගහද්දි හැමෝම ඇන්ජල ගහද්දි මාව බැක් කරා ගොඩක් ඉතින් මම හිතනවා මම අද මේකත් තින්නේ සීනියර්ස් සමා බැක් කරපින්ද කියලා ඉතින් මම ඒ අර ෆේල් වුණා මට සමහරවිට මැච් දීපු අවස්ථාවක් තිබ්බා ඉතින් මම හිතනවා මට ඒ දේ කරපු හින්දා කියලා අද මට මේ දේ හම්බෙන්න ඉස්සරහට ඇක්සල් ලංකා හම්බුනේ කියලා එතකොට දැන් පටන් ගද්දි එක දෙයක් තමයි මුලින්ම නැත්තේ අපිට මීඩියා ප්‍රෙෂර් එක. මීඩියා ප්‍රෙෂර් එක නෑ. ඉස්සර සෝෂල් මීඩියා එහෙම ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑනේ. දැන් ඒක තියෙනකොට දැන් ඒක ලොකු ඒ කියන ඔයාගේ ඔළුවට එක වදයක්ද? වදයක් නැත්තම් ඒක හින්දා සමහර කෙනා ගේම් එකට ඉෆෙක්ට් එනවාද? නැත්තම් ඒව මොනවාක්වත් හිතන්නේ නැතුව ට්‍රයි කළා කියන ගහන්න ට්‍රයි කළා ඉතින් මට සමහර මට එක කාලයක් තිබ්බා. ඔයාට වගේම මට එක කාලයක් තිබ්බා ලකුණු ගහන්නෙම නෑනේ යන් ෆේල් යනවා එනවා ඒ වගේ කාලයක් තිබ්බා. හැබැයි ඒ ඔක්කොම ටික එකපාරක් ඔක්කොම අමතක කරලා දාලා කොහොම හරි ගහනවා කියලා හිතලා ඒව ටික එකෙන් පොඩ පොඩ හදාගත්තා. දැන් වාට ඒ ප්‍රෙෂර් එක තාම වාට තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දකින ගොඩක් අය එක එක දේවල් වාට කියනවා එහෙම දේවල් තියෙනවා. ඒක වාට ඒ කියන්නේ ඔයාගේ ක්‍රිකට් වලට බැට් කරන්න යද්දී හරි මොනවා හරි ගේම් එකට යනකොට ඒක වාට ප්‍රෙෂර් ඇඩිෂනල් ප්‍රෙෂර් එකක් එනවා. මුල් දවස්වල කියන්නේ මම ෆේල් වෙන මුල් දවස්වල මට ඒක ගොඩක් බලපෑවා. ඇත්තටම කියන්නේ මම කියන්නේ දැකපු නැති දේක් මීඩියා එක හැමෝම දකිත් මම දාද්දි අර හැම සෝෂල් මීඩියා හැම එකම දාද්දි මටත් ඇත්තටම ගොඩක් දුක හිතුණා. කියන්නේ අප්සෙට් වෙනවා මට ඒක සමහරවිට ඒක මතක් වෙනවා මම අද ෆේල් වුණා මට මේ වගේ දේක් දාවි නේද කියලා. අර ගොඩක් එකම ප්ලේ කරා ප්ලේ එකට බණිද්දි ඕන කෙනෙක්ට මගෙට බයිති ගොඩක් හරි ඒක ඔලුවට එනවා. කියන්නේ හැමෝම හිතලා දේ වෙන්නේ නැහැ. ඉතින් සමහරවිට මට අවුරුදු මාස 5-6ක් ඉතින් ඒ දේ මට තිබ්බා. පස්සේ මම ගොඩක් සෝෂල් මීඩියා එන්නුනා. ඊට පස්සේ තමයි මේ මට හිතුණා ඉතින් මම ඒක ඔලුවරන් තේරුමක් නැහැ කියලා. මොකද මම මේ වැඩි ටීම් එකකින් ගොඩ එන්නේ. ඉතින් ඒකකින් ද ඉතින් දැන් බැලුවොත් මට ඒක දැන් ගොඩක් මේ දැනුත් මට බැලලා හොඳ කිනවා බයිනවා ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම දැන් ගොඩක් මට මේ බැන්න එක මේ වෙන්නේ සමහරවිට මට බයිනද කියලා මාත් හිනා වෙලා අවස්ථා දිනා දැන්. අර දැන් ඒක ඇත්තටම ඉස්සර තරම් දැන් ඒකක් මගේ ඔළුවට වැඩ බලපාන්නේ නැහැ. මම හිතනවා ඒක ගොඩක් හොඳ දෙයක් කියලා මට ගොඩක් අය කතා කරා ඒ දෙයට. ඉතින් මම හිතනවා දැන් ඉස්සර වගේ මම ඒකට ගොඩක් දැන් මගේ ඔළුව යොමු වෙන්නේ නැහැ කියලා මට බයින් එකට. ඔව් ඒක මමත් දැන් අර මමත් ගොඩක් ඒවට මැසේජ් දාලා මැච් එකට ඉස්සෙල්ලා වැඩි ඔය හිතන්න එපා එහෙම කියලා. ඒ ටීම් එකෙන් ඒවට එන සපෝට් එක කැප්ටන් කෙනෙක් විදිහට අනිත් ප්ලේයර්ස්ලා ටික කෝච් සපෝර්ටින් ස්ටාෆ් ඒ හැමදේම ඔයාලට ඒක ඒක ඒ කියන්නේ ඒක ඔයාලට පොඩි දශමිකකින් හරි උදව්වක් වෙනවා ඇතිනේ මම කියන්නේ. දැන් සාමාන්‍ය අපි ඔයාලට සපෝට් කරන දේ නැත්නම් ඒකත් ඔයාලට වදයක් වෙනවා. දැන් සාමාන්‍ය අපිත් කියනවා ඔබ ගණන් ගන්න බෝ අමතක කරලා දාන්න ඒ වැඩක් නැහැ ඉවරයි ලයින් ගහමු එහෙම කියලා කියන ඒක හැමෝම ඔයාලට කියනකොට ඒක සමහරක්කට වදයක් වෙනවා. ඔයාලට එහෙම වෙලා තියෙනවා. මට එහෙම නෑ මම කැමති ගොඩක් අය මට වෙලා කතා කරනවා. මම ෆේල් ලයිද්දි හරි මාත් එක දැන් මම අප්සෙට් වෙලාදී මාත් එක අවරේ කියන හරි කියනකොට මම ගොඩක් කැමති. ඒ කියන්නේ මම එහෙම අකමැත් නැහැ මම ගොඩක් දිරුවනේ දැන් මාත් එක ගොඩක්. ඒ කියන්නේ ටුවර් ගියාම ටුවර් ගියාම මම යන්න ගොඩක් එලිට යන්නේ. අර එයා මට ගොඩක් දේවල් කියනවා. ඉතින් හැම වෙලාවෙම කතා කරනවා. එයා ස්ක්‍රීන් තියෙන ප්ලේයර් කෙනෙක්. ඉතින් මට එයාත් මට ගොඩක් දේවල් කියලා දෙනවා. ටීම් යනිට ඒ වගේ දිමුත් අය ඒගොල්ලෝ මට ගොඩක් හැමිස්සම කතා කරා. ඉතින් ඒකෙන් මං හිතනවා ඒ කතා කරපෙකින් තමයි මට හැමදේම හදාගන්න හම්බුනේ කියලා. නැත්තම් ගොලන් කතා නොකර ඉඳන් නිකන් පැත්තකටලා ඉඳී. අර හැමෝම කතා කරන කතාවන් තමයි දෙයක් ඉගෙන ගන්න. එතකොට දැන් ටීම් එකේ අපි කිව්වා දැන් දිල්රුවන් ගැන කිව්වා. මම හැමදෙස්සම දකිනවා කොහේ ගියත් දිල්රුවන්ගේ පස්සෙම නැට්ට වගේ යනවා. කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් ඒ මනුස්සයා අඩුපාඩු මම දන්නේ නිදාස ඉන්න chance එකක් දෙනවද කියලා. හැමදෙස්සම පස්සේ ඒ මනුස්සයා ඒ මනුස්සගේ වැඩක් කරගන්නත් දෙන්නේ. හරි. එතකොට ටීම් එකේ කවුද වාගේ හොඳම යාළුවා? යාළුවා කියන්නේ මරි මෙහෙම කියනවා යාළුවෙක් යාළුවෙක් කමද කරන වාට දෙනවා මෙහෙම chance එකක් අපි. මම දන්නවා අවිෂ්ක සදීර දිල්රුවන් රොන් හරිද ඔන්න හතර දෙනා කරදරයක වැටලා ඉන්න එකම වෙලාවක තාවද මුලින්ම බේරගන්න යන්නේ. අයියෝ ඔය ප්‍රශ්නේ කෑවේ නෑ නෝඩ අහන්න ඕනේ මොකද හතර දෙනාත් එක්කම නිකන් ගම් එක වගේ ඉන්නේ ක්ලබ් එකට ගියාම එක්ක රොන් රොන් එක්කම තමයි රොන්ව දාලා ගොයවත් ඉන්නේ හරිද කෝ එක්ක සදීර එක්ක අවිෂ්ක එක්ක දිල්රුවන් දිල්රුවනේ ටෙස් වල ඉන්නකොට විතර ඉන්නේ අනිත්ලාට අවිෂ්කයි සදීරයි ඒ සෙට් එක පස්සෙන් යන්නේ. දැන් ඔය හතර දෙනාම එකට කරදරයක වැටලා ඉන්නලා කාවද මුලින්ම බේරගන්නේ? මාත් ඒකටම පයින්. පයින්ද නෑ. තන්න වැඩක් නෑ නේද? ඒතර කොහොමත් ඔක්කොම සෙට් එක මේ ඉවරයි. හරි පිළිවෙලකට කියන්න වෙන
කවුද 1 2 3 4 කවුද පළවෙනියට බේරගන්න කවුද දෙවෙනියට බෝර කරගන්න කවුද කවුද ඒකනේ නෑ දැන් තමයි ඉරනලා මුලින්ම සදී නෑ මුලින්ම අපි ඉරුවන්නේ බේරගන්න සීනියර් ප්ලේයර් නේ හරි 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 සීනියර් සීනියින්ද බේරගන්න වැඩි හිටියන්ට මුලින්ම තර දෙනවා තර දෙනවා ඉර සදීර ඉර සදීර රොන් ගඟේ පාවි පාවි ඉඳි මහතලයි බෝලේ වගේ ඉන්න ප්‍රොවින්ෂල්ලගේ මාර පාටියා හරිද ඔව් පාටියක් දෙන්න එන්න කිව්වා මම මන් තමයි ඇවිල්ලා මොනවද දැන් පයින් පාර ප්‍රොවින්ෂල් 100ක් ගියේ අපිට මොකක් හරි පාටියක් දෙන්න කියලා අඩුම ගන්න හරිද ඔන්න දැන් ආවා හරි හරි උත්තරයි මගේ ගන්න නේද පාටි අපි යන් ගාලා අපේ ටීම් එකේ ගියා මම සුරංගත් හිටියා සුරංග අපි ඔක්කොම ගියා කොහෙද චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකට ගියා කන්න ඊළා 10 දෙනෙක් ආවා දැන් ටීම් එකේ ඔක්කොම 10 දෙනෙක් වගේ ආවා පොරණ ගානක්වත් නැහැ පාටියෝ දෙන්නේ සල්ලි ගන්න අපි දැන් සදීරිය බලාගෙන සදීරත් නේ ගානක්වත් නැතුව ටොපික් එකක් දාන ආලා හරි ඉන්න කාලා බරට කාලා ගල්ලා හිරත් වෙලා හරි හරි ඊටස්සේ ආනම උඹ සදීර ගේන්න කියලා කිව්වම මේ පිළ ගියනවා හරි 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 ගා මේ අමාරුයි දාලා ගත්තා අරගෙන මොනවද කරේ කියලා ගියාංග පුළුවන් බිල බැලුවා බිල බල්ලා මොනවද කරේ කියලා ඔක්කොට මෙතනදී ගන්නට පිස්සුද පිටු වෙන්නේ බිල බැලුවා මම දැන් රුපියල් 15000 විතර බිලක් ආවා. එමෙල දිනුතය 15000 ඔගොල්ලෝ දාගන්න මේ රුපියල් 500 මේ ටිප් එකට කියලා දුන්නා. ඔන්න පාඩියා පළවෙනි ඉඳලා. මේ සතියට තහගෙන ඉන්නවද නේ ඔය වන්නම් බොරු කියන්නේ වගේ කියදාම කතා. බොරු කියන්නේ බනේ ඕක ඕක සාක්ෂි දිනා මම පුළුවන් නම් සුරංග ලක්මාල්ල මං ගත්තා අන්තිනේ සුරංගයි මමයි තමයි සල්ලි දුන්නේ. හරි ඒ කියන්නේ සතියේගේ බර්ත් සතියේගේ පාටියට අපි තමයි මේවා දුන්නේ. සදීර ගැන කියනවා නේද ගොඩක් දේවල් කියන්න දෙනවා මට මේ ඇති දරා ඔය දැන් මම උතන සද්ද වද නැති ඉන්නා මගේ මොකුත් අහන්න එපා ගැන කවුද හරි සදීර ඔය යාළුකම නැදේ ඊට පස්සේ මගෙන් ඔය දේවල් අහුව සදීර ගැන මගෙන් අහ මං කියන්න පර්ස් එකක් අතව එකක් තියෙන මම එකක් කියනවා පර්ස් එකක් ගෙනාවා කොහෙද යන්න නුවර ගිහිල්ලා ඩිනර් වලට යන්න අරගෙන ආවා කෑවා පර්ස් එක මචං ඇති මෙන්න මේම මේ ෆෝන් එකේ මේ මේ පැත්තේ කියන්නේ දැන් මෙහෙම බැලුවම පේනවා ලොකුවට මෙන්න මෙච්චර හීනේ හරි දෙකේ එක කාඩ් එකක් දාගෙන ඉන්න කාඩ් එක බලද්දි ඒකත් වැඩ නැහැ ඒකත් මේ රික්ලයින් කරමු කාඩ් එක අන්තිමේදී අපි කියලා සදීර අරන් යනවා කියන අපිට එන පාඩුවක් තමයි ඊට පස්සේ එදා ඉඳන් අපි සදීරව හැල්ල යනවා පොඩ්ඩක් නෙමෙයි කන්නේ කනවත් එක්ක හොඳට කනවා හැබැයි පොඩ්ඩක් හරි ගෙවන්නෙත් නැහැ අයියෝ සදීර ආන් ඉන්නානේ ඊළඟ පාර මේකේ අපිට පාටියක් දීපා බිල ඔක්කොම ගෙවලා කරලා සයින් කරලා ඔක පෙන්නා විතර අපි දාන්න සෝෂල් මීඩියා එකේ හරි වෙන්නා එතකොට දැන් ඔය ක්‍රිකට් ක්‍රිකට් ගැන කතා කරුත් මම දකින්න ප්‍රශ්නයක් අහන්නද මොකද්ද
නෑ දැන් වාට මොනවද හිතුනේ දැන් වා ටිකට මම බැට් ටිකට බැට් කරන්නේ ආ හරි හරි අහගන්න නෑ වාම බැට් කැද ඉතින් මුලින්ම වා ඔපන් ටිකට ඔපන් කරේ කෞශල් ඇත් එක්ක ඉතින් වාට මාත් එක්ක ඒ කියන්නේ මේ ටීම් අපට ශ්‍රී ලංකල් නැතුව එක පාට නැෂනල් ලීග් එකෙන් ඩෙවලොප්මන්ට් ශ්‍රී ලංකල් ලකුණු වල නැෂනල් ලීග් මාසවට මාත් හිතුනේ මං ගැන විශ්වාසයක් තිබ්බද වාට ඇත්තම මාත් හිතුනේ මං ගැන මං මායෝ ඕපන් කරද්දි ඕපන් කරද්දි මම මේවයි දැන් සාමාන්‍යයෙන් පාට්නර් කෙනෙක් කියලා කියන්නේ අර අන්ඩර්ස්ටෑන්ඩින්ග් නැතිනවනේ දැන් මමයි කෞෂාලුවේ ක්ලබ් එකේ ඉඳලා එකට සෙල්ලම් කරනවා එතකොට දැන් මැචස් 30ක් 35ක් විතර අපි දෙන්නකට ඕපන් කරලා තිබ්බා එතකොට වැඩේ වෙන්නේ දැන් අපි දෙන්නයි කමියුනිකේෂන් ඒ කියන්නේ අපි දුවද්දි ඒ කියන්නේ සිංගල්ස් ගන්න විදිය ඒවා ඒ පාර්ට්නර්ෂිප් එකක් අපි ගාව කොහොමද තිබ්බා දැන් ඒක එක පාට නැති වෙලා ඔයා එනකොට මම මත් එක සෙල්ලම් කරලත් නැ එක දන්නෙත් නැ දුවන විදිය මම සාමාන්‍ය ටෙස්ට් මැච් එකේ මම ඉම්පෝර්ට් මේ දැක් තමයි running between wickets. එතකොට ඒක හරියට තියෙන්නේ මොකද දන්නවනේ ටග් ගා ස්ට්‍රයික් එක මාරු කරන එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒක ඒක මට ෂුව නෑවත් එක. ඒතර මම පොඩ්ඩක් බයෙන් හිටියා මට කියන්නේ ගහණේව දැන් මම සාමාන්‍යයෙන් ටග් ගාල කැමති අනිත් පැත්තට ස්ට්‍රයික් එක දැන ගැව්ව මාරු වෙනවා. දැන් ඒක පුළුවන් වේද නැත්නම් මටම දිගටම ගහන්න වේද ඒ වගේ අර එතකොට රෙස්පොන්සිබිලිටි එක වැඩිපුර ගන්න වේද සාමාන්‍යයෙන් දැන් අනිත් පැත්තට කියන රෙස්පොන්සිබිලිටි වැඩිපුර ගන්නකොට මට ඒක ලේසියි. දැන් ඔයා අලුතෙන් ඇවිල්ලා අනිවාර්යෙන් මට වාඩ එක පාට කියන්න බෑ ෆස්ට් බෝලේ ගහන්න කියලා ගිහිල්ලා ඒක මම වාගේ ලයිෆ් එක ගන්න අසාදාන ඉතින් කොච්චර අමාරුනත් මට කොච්චර අමාරු බෝල කෙනෙක් කිනුවත් හිටියත් උනත් මම ගට ගහන්න වෙනවා ඉතින් මම ගැහුවා හැබැයි ඒ දවස් ඒ මුල් ටිකේ මම මිතන පැයක් දෙකක් විතර යනකම් පොඩ්ඩක් අපි දෙන්න ඒ කියන්නේ සෙටල් වෙන වෙලා ගියා හැබැයි ඊට පස්සේ මම විතර විතර මට මාර ලේසුනවත් ඒ ගහන්න දැන් උනත් අපි යගෙන ඉදී ගැහුවා මතකද ඉන්දියා එක අපි දෙන්න ගහපු නොක් එක අපි දෙන්න පා SSC එක ගහන්නම් බෑනේ මේ විකට් එක දැක්කනේ කොහොමද බලවල් කියලා ආ මෙන්න මෙච්චර ඉදර මේ අඹ ගෙඩියක් බස්සන්න පුළුවන් සයිස් බලවල් තිබ්බේ ඉතින් ඒකේ 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 අපි දෙන්න කතා කරපු දේවල් මතකයිනේ අපි කිසිම දෙයක් අඩන්නේ නැහැ අනම්මනම් අඩන්නේ නැහැ මං කියුණාද බය නැතුව ගහපන් ඔව් තව තව ගහන්න තිබ්බාර මං අර ඒ වෙලෙත් ඇවිල්ලා කියලා කියවට ගහන්න යන්න එපා ඩ්‍රයිව් කරන්න එපා බෝලේ කටර දාන්න එහෙම කියලා කියද්දි කොහෙද පහින්න ගියානේ පහුන් නැත්තම් තාමත් ගහන්න උන්ට ටෙස්ට් මැච් එකක් දිනන්න තිබ්බ ලස්සරට ඉතින් ඒ වගේ දේවල් තියෙනවා කියන්නේ අපි අපේ කියන්නේ අපි දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් මචං ටග් ගාලා හැදෙන සාමාන්‍ය ඕනෙක් කෙනෙක්ගේ කියන්නේ කොච්චර ගහලා නැති වුණත් හරි දෙන්නෙක් එකට ගහලා ටික වෙලාවක් යනකොට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ කමියුනිකේෂන් ලෙවල් එක ටග් ගාලා තිබ්බම ලේසි එකම දේ තිබ්බේ පොඩ කතා කරන අඩුවක තිබ්බා මේ ඒක තමයි මුලින්ම තිබ්බා අමාරු වැඩේ හැබැයි පොඩ 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 ඒක කොමත් නර්වස් නර්වස් නේ සාමාන්‍ය මමත් නැදන මගේ පළවෙනි කෝම තියෙන්නේ නැති ඉතින් ඒ නර්වස් එක අඩු වුණාට පස්සේ ඒක ඔටෝමැටිකලි එනවා ඉතින් ඒක මටත් හොඳ අත්දැකීමක් ඉතින් මම මගේ යටදී කියන්නේ මම සීනිය කෙනෙක් කියලා ඉදදී මම වත් එක් ගන්නවා කියන මේ ජූනියර් කෙනෙක් එක්ක ගන්නකොට මම රෙස්පොන්සිබිලිටි ගන්න ඕන කොහොමද එතන මමත් දෙවලට කියන ගත්තා ඒක හොඳයි මගේ එක්ස්පීරියන්ස් එකත් ඒක හොඳයි ඇත්තටම මට වා ගොඩක් ඇත්තටම වා ගැන පැහැදීමක් ඇති වුණේ ඔයාලට මතකද දන්න ඉංග්ලන්ඩ් ගිහිල්ලා මම පළවෙනි ඒකම ඇන්ඩර්සන්ට ගහන්න වාගුවා මම ඇන්ඩර්සන්ට ගහන්න ඔයා අනිත් පැත්තෙන් ඉන්න කියලා ඒ කියන්නේ ඔයා දන්නා මට ඇන්ඩර්සන්ට ගහන්න අමාරුයි මං ගහලම නැහැනේ ඒ වගේ බෝල් ගේන්න ඉතින් අර එදා තමයි මට වාත් එක්ක බැට් කරන එකෙන් තවත් කම පිට වැඩි වුණේ ආ මෙයා දැන් මෙයාට ඔයාට ඇත්තම තිබ්බා ඇන්ඩර්සන්ට ඔයාටත් අමාරුයි ඕන ගේන්න අමාරු ඇන්ඩර්සන්ට ගහන්න අලු බෝල් ඉතින් ඔයාට තිබ්බ ඕන එකදාලා අනිත් පැත්තට ඉන්න මාව අනිත් පැත්තට යවන්න ඒ අර ඔයා ඒ දේ මං ගහන්නන් උසල් ඔයා අනිත් පැත්තේ ඉන්න මම ඇන්ඩර්සන් නේ ගහන්නම් කියලා. ඒ කියන්නේ බෝල් ටික බර්න් වෙනකන්. ඉතින් මට ඒක ඇත්තම සතුටක් තිබ්බා. ඒ කියන්නේ ඔයා මේ දේ කිව්වා මට. අර ඇත්තම ඔයාගේ හිතේ මොකද ඒලා තිබ්බොත් තිබ්බේ මේ දේ කරන්න. ඒක මචං මේ මම කියන්නේ දැන් මම වුණා මම පොඩි කාලේ ගහද්දී මම මතකයි මහලయ్యා මගේ ඕස්ට්‍රේලියා සීරීස් එකේ වෙද්දී මට අමාරුලා තිබ්බා එක වෙලාවක සෙඩල්ට ගහන්න. සෙඩල් එලා මචං රිවර්ස් එකක් දාන. ඒ කියන්නේ මම සිඩ්නි වල හොඳට ගහලා ජොන්සන්ට ස්ටාක් ටේම් හොඳට ගහලා ඉවරදී සිඩ්නි වල රිවර්ස් එකක් දැම්ම මට මාරම මම එදාස රිවර්ස් වලට ලොකුවට ගහලා නැහැ ඒ පේස් එකත් එක්ක ඊට පස්සේ මම මහේලයට කිව්වා මහේලයා කිව්වා තමන් එනිදෙන හොඳටම ගහනවා ස්ටාක් ටයි ජොන්සන් ද ලෙෆ්ට් ආම්ස් ලදෙන හොඳටම ගහන වෙලාවේ තිබ්බේ ඒතොර මහේලයා මට ඇවිල්ලා කිව්වා මම සිඩ්ලට ගහන්නම් මම මේ පැත්ත බලන්නවා මේ පැත්තෙන් ඔයා මැක්සිමම් ගහන්න කියලා එතකොට එතනින් මචං මම හිතන්නේ මට අපේ ටීම් එකට දාලා ලකුණු 40 50ක් කරි ඇඩ් වෙන්න ඇති නැත්නම් මම මහේලයාට මහේලට තනිවාරෙන් අමාරු වෙන්නේ නැති මොකද කවුරු ලේසි නැහනේ ඉතින් මහේලයා මට chance එකක් දුන්නා ඔයාට මේ පැත්තේ ගහන්න කියලා මම ටීම් එකට මට තව 40ක් විතර දෙන්න පුළුවන් කියලා අපි ටීම් එක දිනන්න මොක් කරි දෙන්න chance එකක් තිබ්බා ඒ වගේ ඉතින් මම ඒක අපි හැමදෙස්සම ගන්න ටීම් එකක් ඉදිරිය ඉතින් ඉන්ඩිවිජුවල් නෙමෙයි ඉතින් මට ඕනනම් මට සර්වයි වෙලා ඉන්න පුළුවන් වැඩක් නැහැ ඉතින් පැත්තේ වැල වගේ ගියොත් එම මට රන්සුත් නැහැ ටීම් එක දිනන්නෙත් නැහැ ඉතින් මට ඕනේ
එක පීරියඩ් එකෙන් සාමාන්‍යයෙන් ඇන්ඩර්සන් කියන්නේ ලෝකෙ ඉන්න හොඳම බෝලර් කෙනෙක්. මට කොහොමත් අමාරුයි. මට තාමත් කොච්චර මම උඩ ගහලා තිබ්බත් තාම අමාරුයි. ඉතින් ඔයාලට කොහොමත්ම අමාරු වෙන්නේ නැති කියලා මට හිතුණා. ඉතින් ඒකයි මම ඔයාලට එහෙම කිව්වේ. ඒ කීපු දෙයත් එක්ක මම බැලුවා මම කවන්නේ හරි. මම කොහොම හරි කට්ට ගාගෙන ගන්නවා. මොකද ඒ ටෆ් සයිඩ් එක පිරුන මම දන්නවා ඔයාගේ ටැලන්ට් එක මම දකිනවා. ඔයාලට කොහොමද ගහන්න පුළුවන්, නිත්තට ගහන්න පුළුවන් කියලා මම දැකලා තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට මට වඩා කියන මට වඩා ඒ කන්ඩිෂන්ස් වල ඔයාලට ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්. එතකොට මම බැලුවේ මම කොහොම හරි ඉඳලා එතන එල්ලීලා කොහොම හරි ඉඳලා ඔයාට වැඩිපුර ගහන්න chance සරන් දෙන්නේ අනිත් පැත්තකට. මොකද ඇන්ඩර්සන්ට බේරුන මම දන්නවා ඔයා අනිත්ට ඔක්කොම ගහනවා කියලා. ඉතින් මේ වගේ communications අපේ team එකේ තියෙනවා. එහෙම තිබ්බම තමයි ඕන එකක් ඉස්සරහට යන්නේ. මේ තව නෑ හරි ඒක තමයි. ඉතින් මට එකක් තියෙනවා අපි බලමු. තව message උත් එනවා. තව ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නක් අහන්න කියලා අර මේ මිදාස් ට්‍රෝෆිකේ වෙච්ච සිද්ධිය. අතර මම මේ ඊයේ පෙරේද වීඩියෝ එකක් YouTube එකේ බල බල හිටියා. මම දන්නේ නැහැ ඇත්තට මෙතන මොකද වුනේ කියලා. මම කොහොමත් හිටියේ නැහැ දවසල. මොකද්ද ඒ වුනේ අර වලියක් යන්නේ සීන් එක මොකද්ද ඇත්තට මේ තුනේ. බංගලාදේශ එක. ඔව්. නෑ නෑ ඒක රිසර්ව් ඉඳන් එලා අර සද්දයක් දාන්නේ. නෑ ඒකේ මුලින්ම මේ මුකුත් ජීවේ නැහැ. ඒ කියන මැච් එක වැරදුනානේ අර වැරදියා දුකට මේ මේ දුකට හිටපු එකේ ඉතින් අර ඒගොල්ලන් ඇවිල්ලා ඊටත් ෂේක් හෑන් කරත් දීගුවා ඊළඟ මැච් එක try කරන්න දිනන්න කියලා. මොනවා වුණත් අපි එහෙ උනේ අපි ඊට කලින් බංගලාදේශ වල ගලන්ට අපි සෙදන් කරලා අපි ගලන්න පරද්දලා ඒ කියන්නේ ටූර්නමන්ට් දින්න ටී20 ඊට පස්සේ ගලා මෙහෙ ආවේ. ඒකදී අර කිව්වට පස්සේ දැන් පරිජ දුකට ටිකක් අවුලෙන් හිටියේ. ඒක දැන් පොඩ්ඩක් හිඳි. ඒකට ගේන්න කියලා තමයි ඉතින් පොඩ්ඩක් කොහොමද ඊවගෙන ගියේ. මම සාමාන්‍යයෙන් දකින්නේ නැහැ නේ ඔච්චර මේ ගා ගන්න ටයිප් එකේ ඉන්න එහෙම බැන ගන්න නෑ. අතරම එදා අනේ මන්ද මොකක් වුණා ඒ කියන්නේ ඒකේ මාරිද තරහ ගියා අනේ මන්ද ඇයි කියලා. සාමාන්‍ය තරහ යන අඩුයි. ඒක ඊට පස්සේ අර කිව්ව එකට පස්සේ ටිකක් තරහ ගියා. ඉතින් ඒකෙන් තමයි පොඩ මේ වුනේ. ඒ අර නයි නයි සීන් එක දාපු ඒ සීරීස් එකනේ. ඔව් ඒක ඒක ඒක. අර අර ලෙෆ්ට් ආම හිටු එකනේ. එතකොට දැන් මන්ද ඒක ඉම තිසර මන්ද ඒක දනත් මන්ද ඒක වීඩියෝ එකේ නම් මන්ද ඒක දනත් පොඩ්ඩක් ඉල්ලනවා. තනයි තව ඊට පස්සේ බැකප් එකට ආවා සවටක් ගා. බැකප් එකට ආවා දනයි. ඒ වගේ සිද්ධි තරන්න මම සාමාන්‍යයෙන් දකින්නේ රණ්ඩු වෙන්න යනවා. සාමාන්‍යයෙන් රණ්ඩුවක් මොක් කරනොත් එම ඉමින මාරු වෙලා යන එකක් නෙවෙයි. මාරුනේ කියන්නේ ඔකේ ඉන්නේ. මොන හරි කියනවා. ඒ කියන්නේ ගහගන්න කරන්න තාම ගිහිල්ලා නැහැ. ඒකයි දැන් මම මේ ඊයේ පෙරේද මන් දැක්කම මේ මොනවද මේ PUBG ගහනවා. PUBG නේ මොකද්ද? Call of Duty ගහනවා. Call of Duty. කවදින් නම් දෙක් ගහන්න පටන් ගත්තේ? සාමාන්‍යයෙන් ගහන්න ආසම නැති ඉන්නේ අපි ඉස්සර PUBG ගහනකොටම නායෙන් අඬන හිටියනේ. මමයි මේ කවුද මමයි දනයි ගහද්දි උනාද ගාන්නේ වෙලාව කනවා ඇස් දෙක රිදෙන්නේ නැද්ද අරවද මේවද ඔක්කොම හෙව්වනේ. දැන් ඒක පාට මොකද හිතුනේ? දැන් ගෙදරින්දී මේක ප්‍රැක්ටිස් නැහැ ඉතින් ගෙදරින්නේ නිකන් දුකනවා ජිම් එකේ පොඩ්ඩක් කරා හිටි ගෙදරනේ. ඉතින් ගෙදරින්දී බැලුව හරියන්නේ නැහැ. කට්ටිය ගහට මාත් නිකන් ගහන්න ආවා. කවුද පටන් කවුද ඇදලා ගත්තේ ගේමට? මේ රොන් තමයි නේ ඇදලා ගත්තේ. දැන් නුවරතර යන්න දැන් මම කොළඹ දැන් මොරටුවේ ඉන්නේ. මහා ගේවල් තියෙන මොරටුවේ. අයි නුවර ගියේ කොහමද කෆි වාස නුවර නුවර ගියේ? නෑ ඊය ආවේ ඊය කෆි නෑනේ. ඊය කෆි නෑ ඉඩිසල අර කෆි තියන කාලේ කොහොමද? මේ කෆි දාන්න ගිහලා මැසේජ් එක ආවනේ ෆෝන් එකට. ෆෝන් එකට ආවට පස්සේ මම කල්පනා දැන් ඊකටම කෆි දැම්මොත් මට කරන්න දෙයක් නෑ. ඉතින් මං ඩග්ග රොන්ඩ ගොල දෙන රොන්නම්. නුවර මේ විතර එන්නද මෙහෙම කෆි දාන හරි හරි එන්න කියලා කොහොමද ඉතින් එදාම ගියා ඩග්ග දවල් ගෙදරට ගියා. ගිහින් මම සති දෙකකට පස්සේ ආවේ ආවේ. මන් දැක්ක සෙට් එකේ ඉන්න දික්කා එතකොට මේ අපේ ගෑස් මෑන් සෙට් එකම කොහොමද ලහිරු මෙහෙ ඇවිල්ලා හිටියේ නිරෝයිය ඊට පස්සේ ආයේ ගල්පේ දාලා මැදදී අයින් කරන්න දවස් දෙක නිරෝයිය තාම ඉතින් කට්ටිය පොඩ්ඩක් මෙහෙ මේ අපේ මෙහෙ දුවල ගල්ලා ග්‍රවුන්ඩ් එකට ගල්පේ නැති දවස්වල ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් දුවල ජිම් එක කළේ මිටියා නේදර හරි මම තවද නිදාගන්නේ ඔච්චර ආස ඕ නිදාගන්න ඉතින් ඇත්තට මම කැමති ගොඩක් නිදාගන්න. ඒ කියන්නේ මම ඉන්නකොට ගොඩක් නිින්ද යනවා නැ මන්ද ඒ කියලා. ඉතින් ගෙදර ඉඳලා සාමාන්‍ය 8ට 8 මාට් විතර නිදා ගන්නවා. නෙගටිව් නේ කියන්නේ 8ට ඔව් මැච් සමාසයට 9ට 10 නිදා ගත්තොත් ආයේ මැච් ප්‍රැක්ටිස් මැච් මොකුත් නැත්නම් 12ක විතර එනවා නෙගටිව්. ඒ වුරුද්දද නැත්නම් ඒ කියන්නේ ඒ දවස්වල නැත්නම් ගෙදර ගියාම ගෙදර ඉන්නකොට අම්මා නිදා ගන්න දෙන්නේම නැද්ද ඔබට?
නෑ අම්මා නැගිට ඕන නේද මම නිදා ගන්න මේ නිදා ගන්න ආසේ අම්මා නැගිට ඕන අම්මා නැගිට ඕන ඉඳලා දැන් මේ ටුවර් එකක් කොහෙර ගියාම chance එකක් හම්බෙච්ච ගමන් කට්ට කපලා නිදි ඔව් දැන් ඔය ආයි දවල් එක දෙක නම් උදේට කන්නේ ඔව් දවල්ට කන්නේත් නෑ දවල්ට කන්න කොහෙර ගිහලා ටුවර් එකක් ගිහලා දවල්ට කන්න යන නේද ගමන් නිදි කියලා පෙරාගෙන දොර හරි එතකොට ඒක පුරුද්ද ඒක නෑ සාමාන්‍යයෙන් මේ මේක රිකවරි එකක් විදිහටම ගන්නෙ නැත්තම් ඒක ඇඩික්ට් වෙලා නිදා ගන්න එක මැච් තියෙන දවස සාමාන්‍යයෙන් මම නිදාගෙන ඇත්තරම මැච් වල අපි කොහොමත් අය 6ක් 7ක් නිදාගෙන ගිරන අඩු ප්ලේ කෙනෙක් ඒ කියන්නේ සමාජසර මට මැච් ජීති සමාජයට මට නිය 5ක් වගේ දැන් කියන්නේ මට හැරෙනවා කියන්නේ මම දන්නේ ඒක මොකද හේතුව කියලා සමාජසර මම මැච් දවසට ඔච්චර නිදා ගන්නෑ මම නිදා ගන්නෙත් කාලයල් අපි 10ට කොහොමත් රූම් එකේ ඉන්න බෑනේ මේ මැච් තියෙන දවස වල ඉතින් ඒ දවසට ඇවිල්ලා 11 මාරේමගේ ඉන්න. ඉතින් අර පය පහක් පරිම හයක් තමයි මට නිින්ද යන්නේ මැටින් දවසල. අනිත් දවසල ඉතින් ඒකත් එක්ක මම අල්ලනවා නිින්ද නිදා ගන්න. මේ දැන් ගොඩක් කට්ටිය ආලා දින කවුද රොන් කියලා ඔන්න ඔන්න. chance එකක් තියෙන රොන් ව ඉන්ඩියුස් කරලා දෙන්න. රොන් නින්නවා මෙතන ඉන්න මම විතර තමයි ඉන්නේ. යා මාත් එක්ක CC සෙල්ලම් කරන්නේ. යා CC ඕපන් කරන්නේ. ඉතින් මාත් එක්ක යා මුලින්ම සෙල්ලම් කරේ under 14 inch minis pro එකකට. යාදලා අපි ඒකේ තමයි මට හම්බුනේ සිංගාර එකේදී මේ ත්‍රිංග එකේ තමයි රොන් හම්බුනේ එදා රොන් එදා මට හොඳට මතකයි මේ ඉන්දියාවේ ප්‍රැක්ටිස් තිබ්බේ එදා ප්‍රැක්ටිස් තිබිලා ඉතින් මෝරනේ ඉතින් අපි ඉතින් ඇවිල්ලා අපි ඇතර නැවතිලා හිටියේ ඉන්දියාවේ ප්‍රැක්ටිස් සාමාන්‍ය සංක්‍රීණයම ගන්න නැහැනේ ඉන්දියාවේ කරද්දී රොන් එනවා ඉතින් ස්කින් එකක් ඇඳගෙන ෂෝට් එකක් ඇඳලා සංක්‍රීණ ගාගෙන යනවා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරලා සංග්ලාස් උදාගෙන එනවා ඔව් සංග්ලාස් දාලා සංක්‍රීණ ගාගෙන දැන් ඉන්දියාවේ සාමාන්‍ය සංක්‍රීණ ගන්න නැහැ प्रश्न मं गोड़ीटर सी तरह अभी तिना मं गए अमारू बोल ఫేస్ కరుపు నెచ్చర్ గాల స్పిన్ అగెన కెన్నన ఫాస్ట్ బౌలర్ అగెన కెన్నన బుల అమారుమ బౌలర్ ఏ కని ఇంగ్లాండ్ శ్రీలంకరే మట హెండర్సన్ అమారుమే మొకద ఇంగ్లాండ్ శ్రీలంకరే హెండర్సన్ అమారుమే నౌన్ లంకావేత్ ఇక్క బలద్ది పీటర్ట ఏకలంగ రటే లంకావే గాద్ది మట అమారుమ స్టార్ట్ టైం ఏది తమారుమే తీరుని లంకడ ఇల్లతేయా గుడక్ యాగే డేయా ఏకని యాగే ගේම එක බැක් කරා උඩ කියලා කරන්න ඕන ටික. ඉතින් මට ඇත්තටම උඩක් ස්ටාර්ට් කරන්න අමාරුනේ ගහන්න. මම හිතරද පුතරත් මොක් කරේ එහෙම අමාරු ඇති කියලා නේ. දැන් දෙමතුම දෙන්න වැඩි මම උඩට ස්ටාර්ට් අවුට් වෙලා යනවා. මම පළවෙනි සීරීස් එකේ ගහද්දී ස්ටාර්ට් මම හිතන මං ගැහුවා පැලෙන්න ගැහුවා. අම් බාණක් ගහලාදී එකම එක පාරක් අවුට්. තමයි ෆස්ට් සීරීස් එක ඕස්ට්‍රේලියා ගෙන වගේ. සෙකන්ඩ් ටෙස්ට් මැච් එක ගහද්දී එකම එක පාරක් අවුට් වුණා යෝකර් එකට ඒක නම් රොකට් එක වගේ ආවා කකුල් දෙක අස්සර දිනෝ චාන්ස් බැට් තුස්සදී පොළු බිම ඊට පස්සේ මැච් දෙකේ මම හොඳම කොට ගැව්වා ජොන්සන්ටත් හොඳට ගැව්වා අවුට් වුණේ කාටද ඔය මේ අර ජැක්සන් බර්ඩ් කිලිටි එදාස ස්විං කරන එක උඹට තමයි අවුට් වුණේ හැබැයි ඊට පස්සේ සීරීස් එකේ ලංකාද ගහපු කෙනා පස් පාරක් නවුට් වුණේ ඒක හින්දා තමයි ගොඩක් අය හිතන්නේ හැබැයි මං හරි ආස බෝල කෙනෙක් ස්ටාක් කියන්නේ ගාන්න ලේසියි මං ගාන්න ලේසියි අර මේව එක පීරියඩ් එකක් තියෙනවනේ දැන් මට ඒ ඇවිල්ලා ඒ බෑඩ් පීරියඩ් එක දාන දා නිකන් දැම්මත් අවුට් වෙන සින්දක් ඒ දවසර තිබ්බේ. එතකොට ඉතින් දාපු දාපු පාර උනේ පටන් ගන්නේ මම ගහන්න පටන් ගන්නවා ඌ පටන් ගන්න දානවා. ඌම අවුට් කරා. ඉතින් දවස් පහ පාරක් විතර අවුට් වුණා. හැබැයි ඊට පස්සේ දැන් අන්තිම අපි එහෙ ගිහිල්ලා ගහද්දිත් මම World Cup එකේදී ගියා වන්දර ඔසී ගිහිල්ලා අපි ගහපු සීරීස් එකේ මම ඒක එකයි අවුට් වුණා. ඔව් අර ඔලුවට දුන්නාට පස්සේ ඔලුවටත් දුන්නානේ ඔලුවට ඇදලා ඒකේ සෙකන් ඉන්නේ නේද අවුට් වුණා. මෙමරි ලොස්ට් වෙන්න මෙමරි ලොස්ට් වෙන්න දුන්නානේ ඒතර පොඩ්ඩක් බය හිතුන. වා මම නිව්සීලන්ත අවුර කලින් 150ක් වගේ නිව්සීලන්ත කුමාරය ගහද්දි ඒ ඇයිලා 2015 මගේ පයින් 100
වැරදි බෝලට මොකද මම ඒක ගහන්නේ බෝලට මේක ගහන්න නා සවුතිට අමතක නොවෙන සිදුවීම් මොනවද කියලා කියන්නේ මෙච්චර කල් දැන් අවුරුදු කීයක්ද නැෂනල් ටීම් එකේ නැෂනල් ටීම් එකේ හරි පොඩි කාලේ ඉඳන් හරි මොනවද අමතක නොවෙන සිදුවීම් මම තියෙන්නේ අමතක නොවෙන සිදුවීමක් මට එක මායි අර චැම්පියන්ස් ට්‍රෝෆි එක ඉන්දියාවේ 2019ක් චේස් කරා ඉතින් ඒකේ මැච් එක දිනුපු එක මට මම හිතනවා මම ඒක ලබන 85ක් 86ක් කරගෙන දැන් ගෙවලා 70ක් ගෙවලා ඉතින් මට ඒක තමයි අමතක වෙන සිදුවීම මොකද මම දැන් ඉංග්ලන්ඩ් වල මම ඉන්දියාවට වැඩිම චේස් කරපු ලකුණු ප්‍රමාණක 300 දෙන්නම ඒක රන් අවුට් නේ උනේ දෙන්නම ඒක එතකොට තව එකක් හරි කියන නෑ ඔය ඒක හැමෝම ලකුණු එන්ජි ලකුණු වේවා මට අසේ නෑ දැන් ටිකට් දෙකකට හරි ටිකට් දෙකකට තුනකට හරි ඉන්ජර්ඩ් වුණා නේද කුසල්ලයි 50 40 ගණන් කරලා ඉන්ජර්ඩ් වුණා ත්‍රෝ ඕපන් කරේ අතරක් ගන්න කියලා. ඇයි ඒක 160ක් ගියා පොඩ්ඩක් නිකන්. මේක අත්තිනා වැඩි. 6ක් 6කින් 4කින් ගන්න ඕනි. අනේ මන්ද මම එහෙම එකක් නැහැ. ඒ වෙලේ හිතන හිතුණා ඉතින් මට මැච් දෙකේ එහෙම. මට ආලා නිකන් ක්‍රිස් ගේල් වගේ නිකන් 6ක් ගානියක්. ඉවර කරන්නේ නැහැ. නිකන් ස්ටයිල් එකට ඉවර කරන්නේ එහෙමද? ඉවර කරන්නේ. දැන් අපර ඇත්තටම දැන් හිතන අපරාධ කියලා මොකද ඒක ගෙවුණා නම් 202ක් ඒ කියන්නේ. මගේ ඉස්සරහට මට ගොඩක් අය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ දේරුන්නේ නැහැ මට ඒක. දැන් හරි ඒ වෙලාවේ තේරුන්නේ නැහැ කියලා දැන් ඔය කියනනේ. දැන් පළවෙනි 196 ගාලා අවුට් වෙන ලයින් එකට ගාලා අතරම ගාලා. එතකොට ඒ වෙලාවේ ඒක තේරුණා නම් දැන් මෙලාට 200ක් ගාලානේ. එතන ඉතින් දෙපාරක් තේරලා නැහැ. තුන්වෙනි පාර ගියා. තුන්වෙනි පාර තමයි හරියට කරන්නේ කියන්නේ. තුන්වෙනි පාර ගියත් ඕකම කරන්න chance එක තියෙනවා. නෑ නෑ තුන්වෙනි පාර මොකට මේක හොඳම දේ කියන්නේ මම බංගල 196 ගහද්දී ඔක්කොම රෙසිනුම් එකෙන් මම දන්නේ එලි ලෙවල් එක හිටියේ. උපරිම දාලා මම 190ට මම වුණා පකිස්තාන් වල. හැබැයි මම උඩ ගහලා නෙමෙයි ෂේප් එකක් ගහලා ආපෙත් යහිර් ශාට බා ගන්න කියලා බැලුවේ. හරි ගියලා ඒක දෙකම එකක් දෙකම කොහෙද බන් දෙකම එක වෙන්නේ මම එකක් ගහන්න ගිහලා අවුට් වෙනවා එකක් ගන්න හතරක් ගන්න ගියත් අවුට් වෙනවා ඒක ඉන්සයිඩ් එච් එන්නේ ඒක ඉන්සයිඩ් ඒක පැහෙන්න ගිහලා අවුට් වෙච්චා නෙමෙයි හරි ඉතින් ඒ වගේ දිනවා හැබැයි එතකොට ඒ කියන්නේ ඒකේ ෆීලින් එක ඔයාට වඩා මට හිතෙනවා ටීම් එකේ අනිත් අයට ගොඩක් දැනන වැඩි කියලා මොකද තමන්ගේ ටීම් එකේ කෙනෙක් මොකක් හරි මයිල්ස්ටෝන් එකට යනකොට හැමෝම ආසයි හැමෝම ආවිල බලන් ඉන්නේ ඔයා හරි කවුරු හරි ගන්න හොඳ ස්කෝර් එකක් ගන්න එක හොඳ විකට් පහක් ගන්න එක. ඉතින් අපි හැමෝම ඇවිල්ලා බලන් හිටියේ. ඒතර ඒක මිස් වෙනකොට ඔයාලට වඩා දුකක් දැනන අපිට. එතකොට ආයිත් පාරක් යනකොට ඔයාලේ සිටුේෂන් එක නේද දැනගන්න ඕනේ. ආයිත් මේ ටීම් එක මගේ ටීම් එකම බලන් ඉන්නා මම ඒ ගාන ගන්. එතකොට ඒක කොහොමරි මම ඉවර කරන්න ඕනේ. ඉතින් ඉවර කළම දාන්න ඕනේ කියලා. ඉතින් ඒක ඊළඟ පාර. දැන් දෙකක් ඉවරයි. දැන් ඉතින් වැඩක් නැහැ කතා කරලා. දෙකක් ඉවර දෙන්න මම ඇතුළුව මම කියන්නේ හරිද? දැන් මමත් තාම 200ක් ගාලා නැහැ. එතන මගේ ලොකුම ටාගට් එක ඒක.
දෙසියක් ගාන එක මම දන හැමෝගෙම දැන් අපේ ටීම් එකෙන් ඇන්ජි විතරයි දැන්ට ගහලා තින්නේ 200ක් අපේ කරන් ටීම් එකෙන් ඉතින් ඉස්සන සංගත් සංගා මහේලා එහෙම කිව්වම තිලා නයිලා එහෙම කෙලින්ම 150ක් ගියොත් 200ක් ගහලා මම ඉවර කරන්නේ ඉතින් ඒ වගේ අපි හදා ගන්නවා කියන අපේ අපේ දේවල් හදා ගන්න මොකද ඒක මයිල්ස්ටෝන් එකක් හොඳයි කි තමයි ටිකට් ටියුනරට පස්සේ කතා කරනකොට කවුරුවා ගැන කියද්දි ඒක එම මේ මං හිතන්නේ ගොඩක් වටිනවා ඒක දැන්වත් ඔලුවට ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා මට නම් ඔලුවට දාගෙන ඉවරයි මොනනම් කොහොමද බඩ ගන්න ඔලුවට කියලා තියෙන්නේ දැන් කියන්නේ වයර් එක හරියට දැන් සෙට්ලා දේ මොකද ඒ දාස ගොඩක් අඩු ඕගොල්ලන්ගේ අවුට් උනේ එකට දැන් මැච් එක දැන් සමහර ටීවී පෙන්නද්දි බැලලා තිනවනේ लंका මන්දන්නේ මම හිතුවෙත් නෑ මට එච්චර දේවල් තිය මේ කතා කරගෙන මිනිස්සු කියන්නේ මාර විදිහට බලන් ඉඳලා දින මම 100ක් ගහනවා මම ඇත්තට මම ජීවිතේ වන්ඩ් එක 100ක් ගහලා නෑ ඒක ගෙවන මට මම මාරම හැපි මොකද මට දකින්න නැති එක්ස්පීරියන්ස් එකක් හම්බු නැති එක්ස්පීරියන්ස් එකක් ඒතකොට වර්ල්ඩ් කප් එක 100ක් ගහනවා කියන්නේ ලේසි නෑ මාර මේකක් තිබ්බා අපරාධයක් නැති කරගත්ත ඉතින් මොනවා කරන්නද ඇත්තටම තිබුත් අයියා දැන් වන්ඩ් එච්චර ශ්‍රී ලංකාව දිපේ කැප්ටන් කරන්න ගලි වාඩ කැප්ටන්සි එක හම්බුනේ එකයි ඔයා ඇවිල්ලා කො දිගට ඔයා වන්ඩේ හොඳට සෙල්ලම් කරා වාඩ දීපුලත් ඔයා කලින් සෙල්ලම් කරා හොඳට ඔයාගේ ඔළුවේ මොකක්ද වැඩ කරේ ඒ වෙලාවේ කැප්ටන්සි ද එකපාරට පාට හම් වාඩ කිව්වා මම කැප්ටන් කරනවා ඔයා වන්ඩේ දොර සෙල්ලම් කරලා දීපේ නැහැ ඒ කියන්නේ ඔයා ඒක ඔයා ඉන්ටර්වයුව සෙල්ලම් කරලා ටෙස්ට් කොට සෙල්ලම් එක්ස්පීරියන්ස් දෙන මම අහන්නේ වන්ඩේ ගේම් මේ ටෙස්ට් එකේ වෙනස් නැහැ කොට ඔයාගේ ඔයා ඔළුව හදාගත්තේ කොහොමද ඒක ප්ලේස් ලව හෑන්ඩල් කරන්න ගත්තේ කොහොමද එරි ටිකක් කැප්ටන් කරන්නේ මචං මෙහෙම ඒක අමාරු දෙයක් නෙමෙයි මම හිතන සපෝට් එක තමයි වැදගත් ඒ කියන්නේ ටීම් එකක් බැලන්ස් කරනවා කියන්නේ ටීම් එක හෑන්ඩල් කරනවා කියන්නේ තනියෙන් කරන්න ඇත්තම අමාරු සපෝට් එක දෙන්න බෑනේ දවා මාත් එක සෙල්ලම් කරන්න කැමති නැත්තම් ඒ කියන්නේ අපි දෙන බෝට්ටුවක් පැද්දොත් ඔයා එක පැත්තට වදිනවා මම තව පැත්තට වදිනවා කොහොමත් වැඩේ වෙන්නේ නැහැ ඉතින් මම හිතන්නේ කැප්ටන් කරන්න බාරගත් එකක් ඇවිල්ලා මට එකක් ආසාවක් තිබ්බා ඒ කියන්නේ කවදාද කැප්ටන් කරන්න ඕනේ කියලා එහෙම එකක් තිබ්බා අනිත් එක වර්ල්ඩ් කප් එකක් කැප්ටනා කරගෙන ඒක මාර ප්‍රෙස්ටිජ් එක. ඒ කියන්නේ ඒක හැමෝටම හම් වෙන්නේ අවුරුදු 4න් 4ට කැප් වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්නත් හම් වෙන්නේ හරි කලාතුරකින්නේ. එතකොට එහෙම හම් වෙන්නේ නැතර මට එහෙම චාන්ස් එකක් එනකොට හම්බෙලෝ හරි මේක මට හම් වෙන එක චාන්ස් එකක්. ඒ කියන්නේ දැන් මම සයිඩ් එක හිටියේ නැහැ වන් ඩේස් ගහලා තිබ්බේ නැහැ. මට එක පැත්තකින් මට ඒ කියන්නේ මම දැන් එතන කැප්ටන් වුණා මට තේරෙනවා මම ටීම් එක ස්ටැබ්ලිෂ්. ඒ කියන්නේ මම මට බය වෙන්න දෙයක් නැහැ මට මම ගහන මැච් 9 හරි 8 හරි මම ගහනවා. එතන මට දෙන්නේ වගේ 100% දෙන්න විතරයි. දැන් ප්ලේයර් කෙනෙක් ඉදිරිය ගියොත් මම දන්නවා මට ඩ්‍රොප් වෙන chances තියෙන ඒ වගේ. ඉතින් ඒක එකක් මම motivate වෙච්ච. මම මැච් නම් මෙම ගහනවා. එතන මම කොහොම හරි මේ නමේ මම ගහනවා. මම කැප්ටන් කෙනෙක් ඉදිරිය මම හොඳට perform කරනවා. ඒක තමයි world cup එකේදී විච්ච එකම මේක. يعني මම හොඳට කරනවා. يعني මම හොඳට කරන්න ඕනේ. කරන එක කරන්න ඕනේ නැත්නම් ඕගලන්ට ඒක දැනෙන්නේ නැහැ කියන්නේ ඕගොල්ලන් ඉදයි මම කරන්නේ නැතුව කොහමද ඕගොල්ලන්ට මේ ඕ මම අරුව කරන්නේත් නැහැ ඉතින් වැඩක් නැහැ නේ වෙන්නේ නැහැ කියලා ඒක normal වෙන දෙයක් ඕනෙච්චර ඉතින් මට ඒක තමයි number 1 එක ඊට පස්සේ මට වාදී support එක හැබැයි ඒකට මම දන්නේ ගොඩක් මුදව කරේ ওই කට්ටියම තමයි South Africa series එකේ මතකද මම මේ පයින් series එක හැබැයි ඊට ඉස්සෙල්ලා series වල ඉඳන් මම ඕගොල්ලොත් එක්ක slip එක ඉදලා දිනවා ඉතින් අවුරුදු ගානක් ඉස්සේ slip එක ඉදලා දිනවා ඔයා දික්කා දනා තිරි ඔය set එක නෑ slip code නේ ඒතර ඉද්දි මොකක් හරි අනිත් පැත්තේ ඩිෂන් එක චන්දි කැප්ටන් කරනවා සුරා කැප්ටන් කරනවා ගෞරව කරද්දී අපි සමහරකට අපි හිතන මේ දේ කරාන හොඳයි නේද මේ දේ කරාන හොඳයි නේද අපි ටික කතා වෙන වෙලාවල් තියෙනනේ ඒතර අපිනේ ඕගොල්ලෝ මිනිස්සුලා මට තමයි කියන්නේ මම තමයි චන්දිදාරි සුරාටරි කියලා කියන්නේ ඉතින් ඒකම තමයි මම කරේ මම කියන්නේ මම සාමාන්‍ය තනියෙන් ඩිෂන්ස් ගන්න අකමැති එක්කනේ මොකද මේ ටීම් එක ටීම් ගේම් එකක් මගේ තනි ගේම් එකක් නෙමෙයි ටීම් ගේම් එකක් ඉඳා මට හිතුණා ඕගොල්ලන්ගේ මේව ගන්න එක තමයි ගොඩක් හොඳ කියලා ඒතර මම ගත්තා මට හොඳ කලෙක්ටිව් හොඳ ඩිෂන් එකක් කියන හැම තිස්සෙම. يعني වාගේ අයිඩියා එකයි, දනාගේ අයිඩියා එකයි, ඩික්කගේ එකයි. يعني හොඳටම බෝලේ පේන ගොඩක් අයිඩියා එක දැන දැනත් තමයි ඔය ස්ලිප් එක ඔය විකට් කීපින් කියන ඉතින්. ඒවල තියෙන අයිඩියා එක මම අරගෙන ඊට පස්සේ මම බලනවා මගේ එකත් එක්ක කම්පයර් කරලා හොඳයිද කියලා. ඒ දෙක හොඳ නම් ටග් ගාලා එකපාරට ඒක එක්සිකියුට් කරන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ නිකන් හරි මම හිතන එක වෙනස්, ඔයා හිතන එක වෙනස් වුණොත් එම ඊළඟට බලන්නේ මොකද්ද හොඳ මේක කියලා.
ඒ වෙලාවට ඒ මොකද්ද හොඳ මේ දැන් මම විකට් එක ගත්ත එක ඩුප්ලිසිගේ මම බෝල් කරන්න මේ නීටි මද වික්ක මොනවද වික පාට එක දිම්ම ඕරක් දානවා ඕරක් දාන ලන්චර් ඉස්සලා නෝ දාන මු ලන්චර් ඉස්සලා මිස්සම වුතුන දාන්න කිව්වා මම දැම්ම විකට් එක ආවා ඉතින් ඒක මචං ඒක තමයි කලෙක්ටිව් දෙන ඔයා ඔයා මට ඇඩ්වයිස් දෙන්නෙත් නෑ කවුරුත් දෙන්න නැති වුණොත් එම් මමත් ඔය ඉන්න එතකොට කවුරු දාන කික් දානවා එහෙම නෙමෙයි අර ටීම් එකක් වුණාම මෙහෙම කැප්ටන් කියන්නේ මචං එක මේකක් විතරයි ටීම් එක හැන්ඩල් කරන්නේ දැන් නමුත් හරියට ගේම ගහද්දී 11 දෙනාගේම අයිඩියාස් ඇවිල්ලා හරියට ආරුණොත් එම් මං හිතනවා මාර महिला පර දෙන්න පුළුවන් මැජස් පර දෙන්න පුළුවන් නමුත් අපි ඔක්කොම එක එකතු වෙලා එක ඩිෂන් එකක් ගන්න. ඔව් ඒක ඒක තමයි මම හිතන්නේ ඒකයි අනිත් එක මම ගොඩක් කලාට රෙස්පොන්සිබිලිටි ගන්න කැමති කියන්නේ මම කරේ. මම වාට කියන පැනලා ගහන්න කියලා. ගහන්න කිය ස්පින්නට මූට ඇටැක් කරන්න කියලා අවුට් වුණොත් මම කියන්නේ නෑ මම කියන්නේ මම ගිහලා කියන්නේ මම වාට ගහන්න කිව්වේ. මම කියලා කියන්නේ මම වාට ගහන්න කිව්වේ ඒ වෙලාවේ ඒක වටින දෙයක්. හැබැයි ඒක උනේ නෑ කියලා. ගොඩක් ඒක තමයි එන්න ඒ කියන්නේ ප්ලේ අනිත් ඉන්න දවා වා කැප්ටන් अंतिम का प्रश्न रंगी ටීම් එකක් විතර හැම වෙලාවෙම එකව ලගේ වුණා. ඉතින් ඒක තමයි ගොඩක් වටින්නේ. ඉතින් එක දෙයක් තියෙනවා. ඒ අර ඔයාට ගොඩක් කේන්දියන්නේත් නැහැනේ. සාමාන්‍යයෙන් ඉඳ ඒක අපිට බය නැත හැමදේම ඉන්න පුළුවන්. ඒකෙන් ඉඳ ලොකු ලක්ෂයක් තියෙනවා ඉතින් ඒකේ. තායික දැන්න මට මේ මේක ඇත්තට මහන්න ඉඩයි. ඇයි මේ දැන් මං ආවදා ඉඳන් සිලි පොයින්ට් එකේ ෆීල් කරන්න ඉස්සර ස්වින් එක දාවම පේසෙම මම ඉන්නේ. දැන් කවද්ද මම ආවද ඔතරින් අයින් කරන්නේ? ෂෝට් ලෙග් එකේ මෙහෙම ගුටි කන්න පුරුදු වෙච්ච එකෙක් ඉන්නත් තිබෑනේ බෝලේ වැදිලා ආ එහෙමත් තියෙනවා ඔව් ඉතින් ඒ වගේ බැලුවම මම තමයි හොඳටම කියන්නේ ගුටි කාලා කරලා හැදිලා පදන් වෙලා ඉන්නේ ඒ හින්දා මං හිතන්නේ ඔතනම හොඳ නුව තමයි මම කවුරු දැම්මත් කවුරුත් නැහනේ දැන් ඕෂාගේ මම හිතන්නේ අන්තිම කාලේ එයා කැමැත්තෙන් හිටියා ළඟ ඉන්න ඉස්සර ළඟ ඉන්න ඕෂාගේ ඉදි නැත්තේ අර මොකද දන්නා මේ පකිස්තාන් සීරීස් එකේ නේ සීරීස් එක අපිට අම්බානගේ ගුටිනේ ගාන ගාන එක අර බාබර සමෙල්ල පිස්සෙක් වගේ ගාන ගාන ගියා. ඉතින් ගාන ගාන බෝල අවුලන් යන්න ගියා මීට වඩා වෙලා යනවා. ඌ කැමති ඉඩලා ඒක ලකට වෙලා ඉන්නේ. මේකයි ඒකයි වෙන්නේ. හැබැයි මම හිතන්නේ වයිටල් ගේම් වල මෙන්න ඕනේ මොකද ඔයගේ රිෆ්ලෙක්ෂන්ස් වැඩි. ඉතින් ඒක තමයි මේන්ම හේතුව. පොඩි කොටයි පොඩි බකලයක් තියනවා. ඉතින් ඒ බකලේ තිබ්බම ටග් ගාලා ලේසි වෙන්න බලා මං කියන්නේ. ඔව් කව්වත් පිටියකට කව්වත් පොඩි කොටයි. එතකොට ටග් ගාලා මේ අල්ලන්න පුළුවන් කැචස් ටික. ඉතින් ඒක තමයි ඒක සාමාන්‍ය ක්වොලිෆිකේෂන් එකත් ක්වොලිෆිකේෂන් සීන සාමාන්‍යයෙන් ඔය පොඩක් කොට වෙන්න ඕනේ ඉක්මනට ඊට මෙට දුවන්න වෙන්න ඕනේ ඒ ක්වොලිෆිකේෂන් තිබ්බ අපිට අග්ගා සීල් එකක් ගන්න ෂෝට් ලෙග් එක ඒක ගැව්වොත් ගැව්වා තමයි උත් ආයිත් නෑ හරි වෙලාවත් යනවා දැන් ගොඩක් අහලා තිබ්බා මොනවද ඉස්සරහට වෙන්නේ කියලා මොනවද ඔයාගේ plans කියන්නේ මම කැමති දැනගන්න ඔයාගේ මොනවද short term goals long term goals again අනිවාර්යෙන් තියෙනවනේ දෙකක් තියෙනවනේ එකපාර ලොකු එකක් ගැන හිතන්න බෑ මොනවද තියෙන්නේ ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ මොනවද ඔව් දැන් තාම අපිට උඹට පටන් ගන්න මොකද කතා කරලා නැහැ ඉස්සරහ අපි දැන් එක බලමු මම ආසයන් දැන් ඇත්තටම ආසයන් ඉන්න මැච් ගහන දැන් කලින් එක දිගට මැච් ගහන ගහන ගහගෙන ගියා දැන් රෙස්ට් එකක් නිකන් හිටියා දැන් මාස 3ක් ඉතින් හිතනවා රෙස්ට් එකකට වඩා මැච් ගහන්නේ හොඳයි කියලා ඉතර මේ ගෙදර දිනවල I think මම ෆිට්නස් පැත්තෙන් මම දිගටම කරන් යනවා මං හිතන අපි හැමෝම කරන උදට ඉතින් ඒක එකක් ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා හම්බෙන මැච් එක කලින් කරා වගේම හොඳට perform කරන්න ඉතින් කොහොමත් මම කලින් මං ඇත්තටම කලින් ශ්‍රී ලංකාවේදී මං ගොඩක් ඉස්සරහට ඌව ගැන හිතුවා ඒ කියන්නේ ඉතර මේ ටුවර් එක දිනා මෙහෙම දිනා මේගොල්ලන් දැන් ඇත්තට මං කළේදී මට ඊළඟ ටුවර් එක ගැන මං හිතන්නේ ඊළඟ මැච් එක ගැන ඒ කියන්නේ ගොඩක් plan කරද්දී අපිට ගොඩක් අමාරුයි ඒ කියන්නේ උදේ දාන් ඉන්නේ ඒතර ගොඩක් ඒ කියන්නේ මික්ස් එක වැඩි ගොඩක් ඉතින් මං බලනවා ඉස්සරහට මොකද ප්‍රැක්ටිස් පටන් ගන්නෙ මොකද ඉතින් මගේ plan නැති නම මම ප්‍රැක්ටිස් කරන්නේ මොන දේ හදා ගන්න ඕනේ ඒ වගේ පොඩි පොඩි දේවල් ඉතින් ඔළුවේ දාගෙන ඉන්න මේ දවස්වල හයි දැන් තව එකක් අහන ගොඩාක්
මොකද ජර්සි නම්බර් එක ගැන ගොඩක් අය ආන ජර්සි නම්බර් එක මාරු කරයි කියලා ගොඩක් අය ආන ජර්සි නම්බර් එක මොකද්ද රීසන් ඇත්තට මාරු කරන්න හිටියේ ඊට පස්සේ මම ගන්න හිටියේ ඇත්තට 22 ගන්න හිටියේ ඊට පස්සේ මට මාළේ කතා කරලා කිව්වා 13 ගන්න කියලා ඊට පස්සේ ඔය කියලා නැහැ ඒක කවුරුත් දන්නේ නැහැ නේ ඔක්කොම කියන අන්ලකි කියලා ඉතින් උඹ කොහොමද දැන් ෆේල් නැහැ ආන්නේ ආන්නේ හිටියේ සාමාන්‍ය නපුරු කියනනේ ඔය 13 නම් එන්න ඕන ඉතින් මා ඉතින් මාළේ කෝ ඉතින් උඹ කොහොමද දැන් ලකුණු ගහන්නේ නැහැ නේ දැන් හැමෝම කියනවා ජර්සි නම්බර් 13 ගන්න අන්ලකි නම්බර් එක කියලා උඹ ගණන් ගියා ඉතින් අනිවාර්යෙන් කොමත් මේ ඊළමද 100ක් ගන්නවා කො. ගහලා මට කෝල් එකක් දෙන්න කිව්වා. ඉතින් මේ කොහොමරි මං ටිප්පේ බෙස්ට් ඇටිටේ ඒ වන් එක 100ක් ගෙවුවා ඊට පස්සේ මං කෝල් එකක් දුන්නා. ඒ කියන්නේ මාළිය දැන් මාළිය සාමාන්‍යයෙන් කියනේ හරියනනේ. සාමාන්‍යයෙන් අපි කොහොමරි ගාලා try කළා මාළියගෙන් පොඩි නම්බර් කිල්ල ගන්නවා. ඩාඩ ගානක 100ක් වදින්න පුළුවන් වගේ. දවසින් දවස හරි කවන්නේ මේ දවසින් දවස කරලා දවසින් දවස හරි ගන්න නම්බර්ස් මාරු කරලා 100ක් ගන්න පුළුවන් නම් අනේ අම්මේ එච්චරයි. මාළියට පොඩි දැන් ඉවරච්ච ගම කෝල් එකක් ගන්න ඕනේ. කෝල් එකක්. අනිත් එක වඩා දාන්නේ අයියෝ ආන T20 ගහන්න පුළුවන්ද කියලා මට. T20 ගහන්න පුළුවන්ද මට? අනේ කොහොමද ආ දන. නෑ බෑ වහනේ ෆස්ට් ක්ලාස් එකේ වැඩිම T20 බැච් කොහොමද ටූර්නමන්ට් ඉවරද ලකුණු ගහන්නේ නේ SSL. වෝල් ෆයිනල්. නෑ නෑ. එක සීරීස් එකක්. නෑ නෑ මම ගහන්න ඉන්නේ මම T20 මම ක්ලබ් එකේ ගහන්නෙත් නෑ මම ආස. ඇත්තම ආස නෑ. T20 බොරු කියන්නේ නැහැ මම ආස නැහැ මං හිතන්නේ මට බෑ කියලා ගන්න. හැබැයි ඊට පස්සේ අපි ක්ලබ් එකේ ප්ලේස් වැඩියක් ජාතික ටීම් ටුවර්ස් තිබ්බින්ද ගිහිල්ලා ඊට පස්සේ මම හිතන්නේ මම ගැව්වා. ඊළඟ සීරීස් එකේ මම හිතන්නේ වැඩිම තුන් වෙනි කරා ඒක. ඕ හොඳට කරා. නෑ සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් අර මෙහෙමයි. මිනිස්සු ආස විදියක් තියනවානේ T20 මැච් එකක් බලන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා එන්ටර්ටේන් ඉන්නේ. ඕකත් ඇවිල්ලා මම ඇවිල්ලා කාලා දාලා ඕක ටෙස්ට් මැච් එකක් විතර ගහලා නම් බෝරින් වුණොත් හරි නෑනේ ඉතින් මං ඇත්තට මිනිස්සු ගැන හිතලා තමයි මම මේ එන්නේ නැත්තේ වැඩක් නෑ ඇවිල්ලා මේ අනිත් මේ ගොඩක් අය මට අහන්නේ ඔවා මේ දැන් අපිත් හැමෝම සෙල්ලම් කරන අවු විදලා දැන් අපි ඔක්කොම කළු වෙනවා දැන් ඔයා කොහොමද ඔය වගේ පාට සුදු පාට හොඳ සුදු වෙලා ඉන්නේ පාට දියන් ඉන්නේ මොකද පාට දියන් ඉලස්සල කඩාවන් පළතුරු කනවා කඩා මැච්චින කාලේ දැන් මැච්චින කාලේත් ඔය වගේ ඉන්නේ අර රොනා ගන්න සම්පීම් එක මතක ගන්න. පොරණ නෑ නෑ ඒක ඇවිල්ලා මෙහෙමයි ඉතින් මොකක්. ඒ වෙලාවට කළු වෙනව කොහමද ඉතින් මම විතරයි දැන් මේක බැලුවොත් එමේ කමෙන්ට් දැකලා නෑ. මේ දැන් අපි වුණා අපි පොඩ්ඩ ගිය ගමන් කළු වෙනව පොඩ්ඩ ගිය ගමන්. අනේ බයිලා. පොඩ්ඩ ගිය ගමන් දැන් දැක්කම එහෙම පේන්නේ නෑ සාමාන්‍යයෙන් නේ. මං හිතන්නේ ඒ මෙහෙම ඒ ඇවිල්ලා මෙහෙමනේ ලබා උපන් යටි මේ පාටවල් එක ඇහෙනවා. ඒක ඒකලා වැඩි වර වටවත් එක්ක නේ මොනාලා වද තෙත් කලාව යාරි. ඒක මොරටුව කියන්නේ මොනවද තියෙන්නේ මොරටුවේ? මොරටුවේ කලාවද? අපුවක් තියෙනවා, වැස්සක් තියෙනවා, ඔක්කොම තියෙනවා. මම කට්ටි කියලා දිනවා මෙන්ඩිස්ගේ හිනාව පිම් පාටයි කියලා. ඇත්තද? මම දැකලා දෙනවා මිනිස්සෝ මේ අර ස්ක්‍රීන් එකේ පෙන්නද්දි තියා මේ මෙහෙම ගල කට ඉස්සරහට හොඳට දාගෙන හිනාව දෙන කාටද? නෑ නෑ මට හිනාවේදී කියන්නේ ඔක්කොම දත් ටික පේන මම දන්නේ ඒක මගේ අනේ මන්ද ඇයි කියලා. මේ PUBG දැන් ඊළඟ අපි ගමු දනාව ගන්න ඕනේ දනා මේ දවස්වල බල්ලෙක් මම දැක්කා රොට් බෝයල කෙනෙක් අරන් තිනවා ඇති කරන්න දැක්කද ඔව් මම දැක්කා මට පෙන්නුවා එහෙම පොඩි කාලේ බලමු දැන් පොඩි කාලේ නම් ඉතින් මේ මේව කරයි ලොකු කාල ලොකු වුණාම කොහොම කරයිද දැන් නෑ ඉතින් තව එක්කෙනෙක් ඉන්නානේ ඔව් එයාවත් ඉතින් අම්ම ගන්න බෑනේ නම් ඊමකව දනාගත්තේ හරි වෙන්න නේද දැන් අපිට හෙට ප්‍රැක්ටිස් පටන් ගන්නවා ඉන්නවද නෑනේ නෑ අපිට නෑ අපිට ඊට ෆුල් ෆිට් නේ ෆුල් ෆිට් ඉන්න ෆුල් ෆිට් කට්ටිය පොඩ්ඩක් හාල්ලා තින්නේ මේ වයසක පොඩ්ඩක් ෆිට්නස් කරන්න ඕනේ කට්ටිය තමයි අරන් තින්නේ ආ ඉතින් බැලුවත් ඉතින් දුවනවා කරනවා ඊට පයින්නවා මෙහෙට පයින්නනේ ෆුල් ෆිට් නේ දැන් වයසක ඕජුත් බකල කට්ටිය පොඩ්ඩක් අන්තිමට ගමු කියලා අන්තිමට ගන්න කියලා හරි හරි එනවා මේ අපි එනම් ඊට පටන් ගන්නවා ඔවා නම් කවද 15 නේ 15 නේ දවස් හරි 15 හරි ඔව් පහළ අපිට ඉවරයි 16 පටන් ගන්නවා. ඔව් 16 පටන් ගන්න. එහෙනම් good luck මම හිතන්නේ අපිට ඉස්සරහට දැන්ට ගොඩක් කට්ටි ආව දෙනා series මොනවාරි තියෙනවද කියලා දැන්ට මොනවත් නැහැ. මම හිතන්නේ සැප්තැම්බර් වල ඉඳන් වගේ මම පටන් ගන්න මේකක් තියෙනවා. ගොඩක් යාඩ කවුද
බංගලදේශ නේ බංගලදේශ ක්‍රිකට් සීරීස් එකෙන් ගොඩක් වෙලා පටන් ගන්නේ නැවතත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ඊට පස්සේ වර්ල්ඩ් කප් එකේ ඔක්කොම තියෙනවා ඉතින් ගුඩ් ලක් වර්ල්ඩ් කප් එකට මෙන්ඩ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න දැන් ඉඳන්ම ගොඩක් කට්ටිය වඩ විශ් කරලා තියෙනවා T20 වර්ල්ඩ් කප් එකට ඒ ඔක්කොම තියෙනවා ගොඩක් කට්ටිය වත් එක්ක ඉන්නවා ඉතින් මට වුණුනුත් ඒක දැන් ඉන්නවා වඩ අද මේක බලමු ඒ කියන්නේ කමෙන්ට් කරන හැමෝටම thank you ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට හැමදාම අපිත් එක්ක ඉඳී කියලා හැමදාම මැච් බලන්න එන්න සපෝට් කරන්න අපේ ටීම් එක විදියට අපේ පැත්තෙන් දෙන්න බලන් හැමදේම අපි වැඩිදිනන්න හැමදේම අපි කරන්න බලනවා හැමෝම ආද ටීම් මේ විදියට දෙමුත්තයි අදළු හැමෝම අපි බලන්නේ කොහොමද වැඩිදිනන්න ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්න කියලා අපි කියනවා වැඩිදිනනව බැරදුනා අපිත් එක්ක අපිට සපෝට් කරන්න ඉතින් අපිට ඒක ගොඩක් වටිනවා ඉතින් හැමදාම ඉතින් ලංකාවේ තියෙන ඒ කියන්නේ इंटरेस्ट है इधर दिन क्रिकेट बड़ा दूर रहती है मैं बाल ने कहता मैं क्रिकेट इतनी वापे क्रिकेट सपोर्ट करना है लोगों को अपने सपोर्ट है तो बहुत समय इतनी अपने हम तो मैच दिनाने बोलो इतनी बोला मैं क्या दान मैं क्या दान दो के दिन इतने का मैच कर दूँगा मैं बोला आप इतने इन्ने हिंदा इतनी ඒ වෙලාව ඉමෝෂන්ස් එලා කියනේ වේවා ඒවා අපි සීරියස් හිතන්නේ නැහැ ඉතින් අර ඒ වගේ දේවල් එනවා මොකද ඒක නෝමල් ඉතින් අපිත් මිනිහ මිනිස්සු වෙන හැමෝම මිනිස්සු ඉතින් ඒ වගේ දේවල් එනවා ඒ වැරදි වෙනවා ඉතින් එහෙම කියලා මම කියනවා නමුත් මං හිතන්නේ ප්ලේයර්ස් ලට සපෝට් එක දෙන එක තමයි වැදගත් මම හිතන්නේ ස්පෙෂලි අපි වැටිලා ඉන්න වෙලාව තමයි අපිට සපෝට් එක ගොඩක් තියෙන්න ඕනේ ඉතින් මම හිතන්නේ දැන් අපි අන්තිම කාලේ බැලුවොත් අපිට සපෝට් එක ගොඩක් හොඳ නම් මොනවා ඉතින් අපි ඉස්සරහට පටන් ගත්තොත් මම හිතන්නේ ඒක නවතත් ඒ විදිහට තිබ්බනම් හොඳයි මම දැක්කා ක්‍රවුඩ් එකේම අපිට T20 සීරීස් වල මැච් පරදුනත් ඇවිල්ලා ගොඩක් කට්ටිය කියන්නේ ගොඩක් කට්ටිය ආසයි ඒක ඒක තියෙන අපි මේ දේවල් අපි තියාගන්න ඕන අපි කොහොමද අපි අපිට පුළුවන් අපි හැමදේම දෙනවා අපි දන්නා කොහොම ඔයගොල්ලෝ මෙන්ඩා දනා හැමෝම ගොඩක් ගොඩක් මාන්සි වෙනවා හැමදෙස්සම හොඳින් ඉවර කරන මැච් එකක් ඉතින් සපෝට් එකක් දෙන්න අර කිව්වාගේ ප්ලේයර්ස් වල ගොඩක් සපෝට් කරන්න ඉතින් ඒක තමයි මම නම් ඉල්ලන්නේ මොනවාරදීන මෙන්ඩ වට තා කියන්න මුකුත් නැහැ ඉතින් හැමදාම කලින් ඉටියාගෙන් ඉස්සරහට මැච් බලන්න ඉන්න ඉතින් ඇත්තටම දැන් මේ 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 කොරෝනා එකත් එක්ක මැච් පටන් ගන්න යන එකත් ඒතර මිනිසුන් මැච් බලන්න නැහැ ඒතර අපිටත් මේ මැච් ගන්න වැඩි ආසාවක් නැහැ අපිට සපෝට් කරන්න කවුරුත් නැහැ නේ අර සද්දේ නැහැ සද්දේ තියෙන්නේ වැඩක් නැහැ නේ ඒතර වෙන්නත් කෑ ගැහුවා ඒ කියන්නේ අපිට සපෝට් කරත් අර අපේ කට්ටිය අපිට ඉන්නවනේ අර ඒක තමයි තියෙන්නේ ඉතින් හැමදාම අපිත් එක්ක ඉන්න තමයි කියන්න තියෙන්නේ හැමෝටම අපි කියන්නේ අපේ කරන්න පුළුවන් අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ අපි හැම මේ ලංකාවට කියන්නේ ටීම් එක විදිහට අපි කරනවා ඉතින් හැමෝම හැමදාමත් අපිත් එක්ක ඉන්නේ දැන් අපිට කියන්න මට නම් කියන්න තියෙන ටීම් එක වැඩි ඔව් කවුරුත් දුක්කෙන්නම සමහරක් විතර ඉස්සරහට තියෙන මැචස් ගොඩක් වෙලා ස්පෙක්ටේටර්ස්ලා නැතුව ගහන්න ඕන නමුත් අපිට පුළුවන් විදිහට අපිට සපෝට් එකක් දෙන්න අපිට අර ඒ කික් එක නැති වෙයි කියන අර වන් ඩේ වල තියෙන සද්දේ මේ ගැම්ම ගොඩක් අඩු වෙයි නමුත් මම හිතන අපිට ඒක පුළුවන් නම් වෙන විදිකින් හරි කොහොම හරි ඕගලන්ට අපිට දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනා ප්ලේයර්ස් ලා විදියට අපි ගොඩක් ඒක ඇප්‍රීෂিয়েට් කරනවා ඉතින් thank you හැමෝටම live ආපු හැමෝටම මම දැන් ඔයගලන් කාල වේලාවල් දෙ කෆී වාසේ තියාගෙන ඉතින් thank you හැමෝටම එන්න එනම් good luck ඔයාලට ඉස්සරහට තියෙන හැම දෙයකටම support කරන අපි හැමෝම ඔයාලට support කරනවා ඒක ඒක මතක තියාගන්න ගේම් එක විතරක් නෙමෙයි ආඩ ලංකාවේ ඉන්න හැමෝමත් වල ආදරේ වල බයිනවා ගොඩක් කට්ටිය හැබැයි ගොඩක් දේවල් එක හැමදේම හොඳ පැත්තට ගන්න. වල ආදරේ ඉන්න තමයි ගොඩක් කට්ටිය බයින්නේ නැත්නම් අපි ආදර නැත්නම් මිනිහෙක් කවුරුත් අපිට බයින්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒ දේවල් එක හොඳට හැමතිස්සම හොඳ පොසිටිව් පැත්තට අරගෙන වඩ දෙයක් කරන්න කියනවා. මම දකින විදිහට වඩ හොඳ දෙයක් කරන්න පුළුවන් ලංකාවේ නම සංගල මහයලට පස්සේ තියන්න පුළුවන් කෙනෙක් වඩ හොඳ වයස තියෙනවා. ඉතින් මේ දේවල් මම කැප්ටන් කෙනෙක් විදිහට මම දකිනවා. ඒ දවසෙම දැකලා දින මයිකව තමයි බැක් කරන්නේ. ඉතින් කවදාරි දවසක ඔයා ක්‍රිකට් ගහල ඉවරද්දී ඔයා එතන ඉන්නවනම් අපි හරි සතුටුයි. අපිත් එක්ක හිටපු කෙනෙක් 10000ක් ගහලා වන්දේ වල මොනාර ඇචීව් කරා මොකක් හරි දෙයක් ඇචීව් කරා නම් ඉතින් මම දැන් ඒක තමයි ගොඩක් වටින්නේ. ඉතින් අපි හැමෝම එකට සපෝට් කරනවාට ඉතින් කොයි වෙලාවකවත් වැටෙන්න එපා. පුළුවන් තරම් ඔළුව උස්සගෙන සෙල්ලම් කරන කොච්චර වැටුණත් ඔළුව කෙලින් තියලා ඔළුව වැටෙන්න දෙන්න එපා. හරි. තැන්ගි මෙන්නයි නම්. හරි හම්බ වෙමු මුත්තේ. හම්බ වෙමු. පාර්සෙන් දම්මි. See you. Good night. See you. Good night.